Hi everyone, හැමෝටම සුබම සුබ සන්ධ්‍යාවක් වේවා. ඉතින් ඔන්න සති ගණන් ගෙවිලා මාසෙකුත් ගෙවිලා අලුත් මාසයකට ඇවිල්ලා ඔන්න අලුත් මාසෙදී අපි ආයෙමත් අලුතෙන් හම්බ වෙනවා මේ මාසෙදී. ඉතින් හැමෝටම සුබම සුබ සන්ධ්‍යාවක් කියලා ආයෙමත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් කොහොමද? මේ දවස්වල ඉතින් හොඳටම වැස්ස මේ පැත්තට නම් බදුල්ල බණ්ඩාර වල පැත්තට ලොකුවටම වැස්ස ලංකාවේ හුඟක් බැංග වලට වහින වැස්ස කියන්නේ ඉතින් අපිට අත්‍යවශ්‍යම දෙයක් නේ වැස්ස නැත්තම් මේ පැවැත්ම පවතින්නේ නැහැනේ ඉතින් සමහර රටවල් තියෙනවා වැස්සක් වහින්නේ ඊටාම කලාතුරකින් සමහර වෙලාවට වැස්සක් වහින්නේ ඒගොල්ලෝ ප්‍රාර්ථනා කරගෙන ඉන්නේ. එහෙම බැලුවම අපේ රට එක පැත්තකින් වාසනාවන්තයි වර්ෂාපතනය ලැබෙන නිසා. හරි. ඒක දවසක් පෑවුවාම තියෙන රංගේ පේනවනේ නේ. කොහමද කියලාත් ඒකත් එහෙම තමයි. පායනකොට අපි පායනවා කියලා බයිනවා. වහිනකොට අපි වහිනවා කියලා බයිනවා.
සාමාන්‍යයෙන් අහස වෙන්නේ නැති සමහර විට වැඩිම බැනුම් අහන. හරි. සමහර වෙලාවට අපේ ජීවිතත් අහසවල නිතරම බැනුම් අහනවානේ. ඔක තමයි විදිය. හරි. කොහොම නමුත් අපිට තියනකොට එපා වෙන එපා වෙනකොට නැති වෙන හුඟක් දේවල් ජීවිතේ තියෙනවා. ඉතින් ඒකත් හරියට අහස වගේ. ඉතින් අපි ඒ අහස වගේ ජීවිතේ අරගෙන අද දවසේ පාඩමට යන්න. බස්. මොකද මේ අද කට්ටියගේ කැමරා ඔන් කරන්න මම අවස්ථාව දීලා නැතෝද? එහෙම නැත්නම් ඔන් කරගන්න. නෑ අවස්ථාව දීලා තියෙන හැමෝටම කැමරා ඔන් කරන්න. ආ මම කියනකම් ඉඳලා තියෙනවා. හරි හරි හරි. අර මතකුණානි කියන්නේ. බලන්න කොයිතරම් කීකරු ශිෂ්‍යයෝද කියලා. නේ. කොයිතරම් කීකරු ශිෂ්‍යයෝද. නේ. ගුරුවරයා නියෝගෙ දෙනකම් කැමරාවක්වත් ඔන් කරන්නේ. කොච්චර හොඳයි. සෝ අනේ සෝටි බබාලට. හරි. හරි. එහෙනම් අපි පාඩම ගියා නේ. ඉතින් මේ පොඩක් අසවාගි ගණන් ගන්නව කොරෝනා නෙමෙයි. මොකද මම කියන්නේ හැදුවේ මේ මේ අර කැස් වගේ නිසා මේ හැරිය පොඩ නිකන් කවුරු හරි නිකන් උලකෙන් අයිනවා අයිනවා වගේ. හරිද? උලකෙන් නිකන් අයිනවා 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 වගේ. ඒක අර ගැසෙම හැදුනම වෙන්නේ අර නිකන් මේ පැත්ත නිකන් කවුරු හරි ඇවිල්ලා කපරාරු කරනවා වගේ එකක් තියෙන නිකන් තව එක ගල්බම්මක් බැඳලා ගිහිල්ලා වගේ මේ හැරිය. වෙනදාට දැනෙන්නවත් නැති එක උස්ස ගන්නෙම සෑහෙන අමාරු වෙන්නේ නිකන් සෙම හැදුනම දැන් හරි අමාරු උස්සන්න. දැන් ටිපරයක් මේ අර දකෝ එකක් ගේනවා මේ ඇහි වෙන දෙක උස්ස ගන්නද මේ සෙම පොඩක් හැදුනම එහෙම වෙනවා. ඉතින් මේරි පොඩ රිදෙනවා. රිදෙනකොට මේ අර මෙහෙ ඉඳලා එන අදහස් තියනවා නේද? ඒගොල්ල මේ හැරි ඊර වෙනවා. ඊර වුණාම ටිකක් කියලා ගිහින් තමයි එන්නේ. ඉතින් පොඩනේ ඊර වෙනවා. දැන් ටිකක් පරිස්සම් හිමිට ඇදලා ගන්න ඕනේ. හරි කමක් නැහැ. අද ඇත්තට ලොකුවට අදහස් ඕනේ නැහැ. මොකද දිග සම්පූර්ණ එකක් වගේ පාඩමක් තියෙනවා. දිග පාඩමක් තියෙනවා. ඉතින් දෙන්නේ අමුතු උදාහරණ. අමුතු උපමා තමයි තියෙන්නේ. ඇම්බුලන්ස් ඕන එක නවතින්නේ නැහැ නේ දිගට යනවා නේ ඒකයි වාක්‍ය දිග පාඩමක් කියලා. ඉතින් මේ එහෙනම් අපි ලෑස්තිම නේද පාඩමට යන්නේ. මම නම් ලෑස්. තාම කවුරුත් දැම්මේ නැහැ අද පාඩම මොකද්ද කියලා. දාන්නේ කොහොමද ඉතින් සංඥාවක් දුන්නේ නැහැ. අද ඉතින් සංඥා දිදී ඉන්නේ නිසංඥා මේ නේ සංඥා වලින් තමයි හොයාගන්න තියෙන්නේ. හරි. මම ඩොකියුමන්ට් එකේ ෂෙයා කරනවා. විදුලි පණිවිඩේ බලන්න එනවාද කියලා ඔය පැත්තට. ජයමංගල ගාථා කියලා පිළිගන්න ඕනේ එනකොට. හරිද? කෝ බලන්න කෝ බලන්න කෝ බලන්න කෝ මේ හරි මේ දැනටම නෑ කියලා දාලා සර් පොඩ්ඩක් අයෙන් කියන්නකෝ වහින ඇහෙන්නේ නෑ කියලා. වැස්සට කියන්නේ නිකන් සද්ද අඩු කරගන්න කියලා ඈ. වැස්සට කියන්නේ කොට සද්ද අඩු කරගන්න. දැන් නිකන් හිතෙන්ට පුළුවන් ඉතින් මොකක් වගේ එකක්ද කියලා. කමක් නැහැ ඉතින් හිතා ගන්නකො. මේ මට ඔයගොල්ලෝ අද ඔක්කොම පෙන්නේ නිකන් රතු පාට වගේ. අහන්න එපා හේතුව මොකද කියලා. මම මේ මගේ ලැප්ටොප් තඩියක් අරගෙන මම ඊයේ මේ පෙරේද ගියා මේ මගේ මිත්‍රයෙක් හම්බෙන්න. ගිහිල්ලා මේ ලැප්ටොප් එක කොන්දේ දාගෙන එළියට එනකොට වැස්ස වතුර බහින්න දාලා තියෙන තඩි ගන්වැල් චේන් අන්නේ ගන්වැල් චේන් සෙට් එක වැදුනා මොකේද බෑග් එක. ගෙදර ඇවිල්ලා බලනකොට අර ලස්සනට වෙනද පේන ඩිස්ප්ලේ එක එක පාටයි තියෙන්නේ. දැන් පේන්නේ රතු පාට විතරයි. නමුත් ඕගොල්ලන්ට හොඳට පේනවා කියලා මම දන්නවා.
මේ අවුට්පුට් එක මේ නිසා මට පේන විදිය ඔයාලට පෙන්වන්න විදියක් නෑ ඒක පෙන්වන්න කමක් ඇත්තෙම නෑ හරිද එහෙම තකොට තනි කලර් එකක් විතරක් කරලා ඩිස්ප්ලේ එක දැන් ඕගොල්ලෝ දැන් මට ඔක්කොම පේන්නේ රතු පාට ඒ නිසා අද කැමරා ඔන් කරාට කවුද කළු කවුද සුදු මොකොත් මට පේන්නේ නෑ ඔක්කොම රතු වෙරි ගුඩ් ජාති ભેද වර්ණ ભેද මොකොත් නෑ අද මාරු ෂෝක් අන්න එහෙම තියනවනේ අපිටත් නිකන් වර්ණන්දතාවයක් කියලා නිකන් එක පාටක් විතර පේන්න ගත්තම සමාජ ප්‍රශ්න කීයක් ඉවර වෙදනේ වෙලාවට මේ එක එක පාට පිච්ච අපරාධය අප්පා හරි මේ ඉන්නේ ලංකීය නාට්‍ය කලාවේ සුවිශේෂී චරිතයක් පේනව නේද කන්නාඩි දෙයක් එහෙම දාලා 100 කෙනෙක් ඉන්නවා 100 කෙනෙක් ඉන්නවා පේනවනේ ආ කවුද කියලා දන්නවද දන්නවද චැට් බොක්ස් එකේ දාන්න බලන්න කවුද කියලා දන්නවද කියලා ඔය උඩින් මම නම දාලා තියෙන කෙනා නන් නෙමෙයි ඈ වරද්ද ගන්න එපා යම්මද කොනේ එහෙම කිව්වට පස්සේ කට්ටිය වඩා බය වුණා ඔය එන මා තව එකෙන පාඩම අහගෙන ඉන්නවා යා මම උත්තර දෙනවා ඔයාලට වැඩි නේද හරි ඇහෙනවද දන්නේ එදිරිවීර සරච්චන්ද්‍ර ශූරින් තමයි ඔය ඉන්නේ කවුද මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් තමයි ඉන්නේ මම පොඩ්ඩක් බය කරන්න කිව්වේ ඔය ඉන්නේ යා නෙවෙයි කියලා හරිද එතකොට ඔය ඉන්නේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ලාංකීය නාට්‍ය කලාවේ දේශීය සලකුණක් නිර්මාණය කරපු චරිතයක් තමයි එදිරිවීර සරච්චන්ද්‍ර කියලා කියන්නේ දැන් දන්නවනේ ඔය කවුද ඉන්නේ කියලා හඳුනාගත්තොත් ඔබ මා කවුද එදිරිවීර සරච්චන්ද්‍ර ශූරින් හරිද එදිරිවීර සරච්චන්ද්‍ර ශූරින් සෝරි දැන් කාට හරි පුළුවන් වෙයිද ඔයා ගන්න පාඩම බලමු චැට් බොක්ස් එකේ දාන්න බං යස් යස් හරියටම හරි අපේ පැත්තේ තියෙන සරච්චන්ද්‍ර ටෙක්ස්ටයිල් කියලා එකක් ඒක තමයි මේ පැත්තේ අපේ ආසන්නම නගරයේ තියෙන ලොකුම කඩේ ලොකුම රෙදි කඩේ හරිද තව ඒවා තියෙනවා මං කියන්නේ ආසන්නම නගරයේ හරිද ඒ හින්දා මතක තියාගන්න මේ සරච්චන්ද්‍ර මාතගේ නම ඉතින් අමතක වෙන්නේ නැහැ කාටවත් මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍ර මහා ශාර පළඳිනාව තමයි ෂර් රද පාඩම කියලා කට්ටිය කියනවා යස් ඔබ හරි මං ඉවරදී මහා ශාර පළඳිනාව තමයි හරිද 1900 ඔන්න දැන් ඔන්න පොඩි පොඩි කාර්නාටිකවා ලියා ගන්න ඈ ලියන්න දෙන්නෙම නෑ මට චැට් බොක්ස් එකේ දානවා සර් හරි අමාරුයි සර් අපට අකුරක්වත් ලියන්න නැතුව පුදුමාකාර අමාරුවක් තියෙනවා අප්පා පුදුමාකාර දුකින් ඉන්නේ රැට නිින්දියන්නෙත් නෑ හින පේන්නේ ම අකුරක් ලියන්න දෙන්නේ නැහැ සිංහල පන්තිය වගේ ඒව තමයි පේන්නේ සර් ඉතින් මම ඔන්න දැන් අද දවස් පොඩ්ඩක් ලියන්න දෙනවා හැබැයි ඉතින් ගොඩක් වෙලා ගන්න එපා මේක ඇවිල්ලා අර ඇම්බියුලන්ස් ඕන් එක වගේ පාඩමක් දිග එකක් නේ නාට්‍යයක් මට ඕන තැන් වලින් කට් කරන්නත් බෑ හරිද මට ඕන තැන් වලින් කට් කරන්නත් බෑ එහෙනම් ලියා ගන්න අනේ ඇස්ද ආ 1 2 3 එහෙනම් ලියන්න මොකද සර් ලියන්න කියන්නේ ලියන්න ඔය පේනක 1914 ජූනි 3 වෙනිදා තමයි කාගේද එදිරිවීර සරච්චන්ද්‍ර ශූරින්ගේ උපන්දිනේ 1914 ජූනි 3 උපන්දි හරිද උපන්දි ක්ලියර් 1000 උපන්දිනේ 1914 ජූනි 3 හරි හරිද රයිට් ඉක්මනට 1000 ඕ 20 වෙන පාඩම 20 වෙන පාඩම අවසන් පාඩම අවසානයට පෙර 1914 ජුනි 3 තමයි උපන් දින. උපන්ගම රත්ගම දොඩන්දුව. උපන්ගම රත්ගම දොඩන්දුව. කො බලන්න දකුණු පළාතේ ඉන්න කට්ටිය ඉන්නවනම් හෑන්ඩ් මාක් එකක් දාන්න. ඒගොල්ලෝ දන්නා රත්ගම දොඩන්දුව එහෙම දන්නව ඇති. එදිරිවීර සරච්චන්ද්‍රගේ මුල් නම ඉපදුනාට පස්සේ තියපු නම තමයි යූස්ටල් රෙජිනෝල්ඩ් ද සිල්වා ආ බං යූස්ටස් යූස්ටස් රෙජිනෝල්ඩ් ද සිල්වා
යුස්ටස් රෙජිනෝල්ඩ් සිල්වා. එයාගේ උපන්නම තමයි යුස්ටස් රෙජිනෝල්ඩ් සිල්වා. යුස්ටස් රෙජිනෝල්ඩ් සිල්වා. මුල් නම කියලා ලියාගන්න. යුස්ටස් රෙජිනෝල්ඩ් සිල්වා. රෙජිනෝල්ඩ් සිල්වා. හරි? එතකොට මේ එදිරිවේද ශරත්චන්ද්‍ර කියන දරන්ත නාට්‍යකරුවා නිර්මාණය කරන්නේ නැත්තම් ඔහුගේ පියා චාල්ස් ෆ්‍රැන්සිස් ද සිල්වා. කවුද? චාල්ස් ෆ්‍රැන්සිස් ද සිල්වා. 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 ලස්සන නමක් නේ. හරි. මව ලිඩියා පින්තු. මව ලිඩියා පින්තු. ලිඩියා පින්තු. රයිට්. කෝබලන්න නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි බලාපොරොත්තු වෙන ඉන්න නමේ අවසරේ ආදරණීය පොඩිත්තෝ ටිකකෝ. අනේ අපිටත් නංගි කෙනෙක් හිටියා නං. අනේ අපිටත් මල්ලි කෙනෙක් හිටියා නං කියලා බලාපොරොත්තු වෙන ඉන්න කට්ටියකෝ. ආ සෑහෙන කට්ටිය ඉන්න. ඉතින් කවදා හරි දවසක ඔයාගේ ගෙදරට අලුතෙන් මල්ලි කෙනෙක් આવොත් නංගි කෙනෙක් આવොත් ඔන්න නම් දෙකක් තියෙන හොඳට මතක තියාගෙන ඉඳලා අම්මයි තාත්තයි නම් තියන්න දඟලන වෙලාවට කියන්නේ මට මංගා හොඳ නමක් තියෙනවා. මොකද්ද මල්ලි කෙනෙක් නම් කිව්වා චාල්ස් ෆ්‍රැන්සිස් ද සිල්වා කියලා කියනවා නිකන් මොඩ් නමක්. හරි මොඩ් නමක් නංගි කෙනෙක් આવොත් තිබ්බා ලිඩියා පින්තු. අන්කොමන් ලිඩියා පින්තු. නේ ලිඩියා පින්තු. නැත්තම් ඉතින් ඔක එහෙට මෙහෙට කොම්බි අර මේ වෙනවා ලේඩියා ලීඩියා වගේ වෙන්න පුළුවන්. ඉස්සරහට එහෙම නම් වෙන්නත් පුළුවන්. ඕවා ගැලපෙන්නේ නැහැ සර්. සුද්දෙක් වගේ නේ කියලා කියනවා. ඔය ඉතින් සුද්දා කියන්නේ ඔක්කොම පාවිච්චි කරන්නේ නැහැ. නම දාගන්න තමයි හොඳ නැත්තේ නේ. දැන් නම් අපි සුද්දා කියවා නෙමෙයි පාවිච්චි කරන්නේ ඔක්කොම චීනා කියවා. එහෙනම් දාගන්න ඕන ලිචා චූචින් වගේ එකක් දාගන්න ඕනේ. මොකද අපි අපි ඒකම චයිනානේ පාවිච්චි කරන්නේ නේ. අතේ තියෙන පැන්සලක් චයිනා, පොතක් චයිනා, අඳන් ඉන්නේ අඳුමක් චයිනා, දත් මදින්නේ චයිනා නේ. බාත්รูම් එකේ පිරිවස හොදන ෂවර් එකක් චයිනා, ඔක්කොම චයිනා. එහෙනම් මේකම අපි පාවිච්චි කරන්නේ චයිනා නිසා ඒ සුද්දන් කියලා අත්‍තරම දැන් ගැලපෙන්නේ මේ කමෙන්ට්ස් එකක් දාලා තියෙනවා මේ. කවුද අපි තරෝෂ කියලා දිනා සර් ඒ වගේ නම් ගැලපෙන්නේ නැහැ කියලා. ඔය අත්‍තරම දැන් නම් ගැලපෙන්නේ තව ටික දවසක් යනකොට අපේ රටින් වැඩියෙන් ඇහෙන්නේ. අර චීනෙට කොටසක් යන දැන් දීලා තියෙන ලංකාවේ භාගය. තාවටික දවසක නම් චුචි චුටා චු වගේ වහෙන්න පුළුවන්. හරිද? එනිසා වඩා ලේසි ආගේ වගේ එක ලී කෑස් ටියුස් වගේ එකක් දාගන්න හොඳයි. හරි. රයිට්. නිකන් මේ දෙක මතක තියාගන්න මම ඒ කිව්වේ. හොඳට මතක තියාගන්න ඉස්සරහට ඔයගේ නම් තමයි වැටෙන්නේ. මේ තව වැටෙන්න පුළුවන් හાર્ඩ් ඩිසිකා, රැමිකා, ඊට පස්සේ ඩිස්ප්ලේ එකා වගේ වැටෙන්නත් පුළුවන්. මොකද දැන් යූස් වෙනවා තියෙන ඕන් ලයිකා. මොනේ ඒ වගේ අන්තර්ජාලිකා වගේ නම් වැටෙන්නත් පුළුවන්. ඒවනේ දැන් තියෙන සාමාන්‍ය පාරිභාෂික වචන. හරි. කාලෙන් කාලට එහෙම වැටෙනවා. චාල්ස් ෆ්‍රැන්සිස් ද සිල්වා. ටික නම්බුවට කියන්න පුළුවන් නම. චාල්ස් ෆ්‍රැන්සිස් ද සිල්වා. ෆ්‍රැන්සිස් ද සිල්වා. හරි. ඊට පස්සේ ලිඩියා පින්තු. ලිඩියා පින්තු. ඔන්න දැන් කරුණු තුනයි. 1914 ජූනි 3 වෙනිදා දකුණු පළාතේ රද්ගම දොඩන්දුවේදී උපදිනවා. යුස්ටස් රෙජිනෝල්ඩ් ද සිල්වා. ජෙට් එක නමක් වගේ. යුස්ටස් රෙජිනෝල්ඩ් ද සිල්වා. තමයි ආගේ පළවෙනි නම. සර් කොරෝනා කියන නමත් එයිද කියලා අහනවා. ඔව් දැනටත් තියලා දෙනවා ළමයින්ට කොරෝනා කියලා. කොවිඩ් 19 කියලාත් නමක් තියලා දෙනවා. මොකද එදා ඉපදිච්ච ළමයින්ට සමහර අයට එහෙම දීලා තියෙනවා ඒ හඳුනාගත් දවස් ඉපදිච්ච එකට. ඕනනම් ඉල්ලලා පත්තරේ දාලා නම වෙනස් කරගන්න පුළුවන්. චාල්ස් ෆ්‍රැන්සිස් ද සිල්වා, ලිඩියා පින්තු. අපි යනවා ඊළඟ පේජ් එකට. හරි නේද? ලියාගත්තා කියලා මම හිතනවා. මාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර අධ්‍යාපනය ලැබූ පාසල් බලන්න කීයක් තියෙනවද කියලා. ගාල සෞද්දුන් විද්‍යාලය, ගාල රෙජිමන් විද්‍යාලය, ගාල ශාන්ත ඇලෝසිස් විද්‍යාලය, පානදුර ශාන්ත ජෝන් විද්‍යාලය, ගල්කිස් ශාන්ත තෝමස් විද්‍යාලය. මේ විද්‍යාල එකක හරි ඉගෙන ගන්න කෙනෙක් ඉන්නවා නම් හෑන්ඩ් මාක් එකක් දාන්න. එතකොට සරච්චන්ද්‍රගේ ස්කෝල් එක ඔවත් යනවා කියලා පොඩක් කොලර් එකකින් පොඩක් උස්ස ගන්න පුළුවන්. හරිද? කවුරු හරි ඉන්නා හෑන්ඩ් මාක් එකක් දාන්න. එතකොට නිකන් හිතන්නේ නැද්ද මේ වගේ ඉස්කෝල කීයක මෙච්චර ගිහින් තියෙන මොකට ගියාද කියලා හිතෙන්න පුළුවන්. ඇත්තටම සරච්චන්ද්‍රන්ගේ තාත්තා නැත්නම් අප්පච්චි සේවය කළේ තපාල් දෙපාර්තමේන්තුවේ තපාල් ස්ථානාධිපතිවරයෙක් ඉතින් ඉතින් අර රජයේ සේවකයන්ට විවිධ තැන් වලට මාරු වීම හම්බුනාම එතකොට ඉස්කෝල මාරු කරන්න ඕනේ, ගෙවල් මාරු කරන්න ඕනේ, දරුව ටිකයි නෝනයි අර අනිත ඔක්කොම මාරු කරන්න ඕනේ. ඒක තමයි රජයේ සේවකයන්ට ඉස්සර ස්ථාන මාරු වුණාම ඒ කියන්නේ ඉස්සර දැන් වගේ නෙමෙයි දැන් නම් පැයෙන් දෙකින් හෙට මෙහෙට යආගන්න පුළුවන් ඉස්සර එහෙම බෑ. එසැයි යන යන තැන් වල ස්කෝල වලට හිම මාරු වෙලා තියෙනවා. ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලය, ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය, ගාල්ල ශාන්ත ඇලෝසිස් විද්‍යාලය, පානදුර ශාන්ත ජෝන් විද්‍යාලය, ගාල්කිස් ශාන්ත තෝමස් කියන විද්‍යාලය
කීපයම සරච්චන්ද්‍රයන් ගිහිල්ලා තියෙනවා. පාසල් අධ්‍යාපනයෙන් පස්සේ කොළඹ යුනිවර්සිටි කොලෙජ් එකට ඇතුළු වෙනවා. 1936 ගෞරව උපාධියක් ලබා ගන්නවා. ඒ වගේම රවින්ද්‍රනාත් ඨාගොර් ශාන්ති නිකේතනයේ අධ්‍යාපනය සඳහා සරච්චන්ද්‍රයන් ඉන්දියාවට යනවා. ඊට පස්සේ ආ මොකද කරන්නේ? එයා උපදිනකොට ඒ විදේශීය උරුවට හම්බෙලා තිබිච්ච නම වෙනුවට ඔය නම වෙනස් කර ගන්නවා. ඕගොල්ලෝ කවදාවත් වෙනස් කර ගන්න එකක් නෑ. ඕගොල්ලන්ට වගේ නමක් තිබ්බනම් නමුත් සරච්චන්ද්‍රයන් ඒ නම වෙනස් කර ගන්නවා මෙන්න මෙහෙම. කොහොමද? වැදි තන්ත්‍රිකේ එදිරි වීර සරච්චන්ද්‍ර කියලා. වැදි තන්ත්‍රිකේ එදිරි වීර සරච්චන්ද්‍ර. මොකටද සර් මේ වැදි කියලා දාගත්තේ කියලා අහන්නත් පුළුවන්. ඒ දේශීය අනන්නේ තාම අපි. ඒත් මේ ඉතින් ආදිවාසීනේ වැදි තන්ත්‍රිකේ එදිරි වීර සරච්චන්ද්‍ර කියලා. නම වෙනස් කරනවා ලංකාවේ ඉන්න ගොඩක් අය මෙහෙම නම වෙනස් කරලා තියෙනවා දැන් විල්බර්ට් කියන්නේ අමරදේව ශූරි වගේ ගොඩක් අයගේ නම වෙනස් කරලා තියෙනවා රවින්ද්‍ර රන්දෙනිය ඒ වගේ ගොඩ අයගේ නම වෙනස් කරගෙන තියෙනවා සුනී ශාන්ත එතකොට ආරිසෙන් නහුබුදු වගේ ගොඩක් අය නම වෙනස් කරගෙන තියෙනවා මේ දේශීය හුරුවට හදා ගන්න අනගාරික ධර්මපාල නේ ඔය වගේ ගොඩක් අය ඊට පස්සේ මේ එදිරිවේ සරච්චන්ද්‍ර කියන නමින් එදිරිවේ සරච්චන්ද්‍රයන් පත්‍ර පුවත්පත් වලට වාර්තා සපයන්න ගත්තා. ඊට පස්සේ ඔහු ගාල්ල ශාන්ත තෝමස් විද්‍යාලයේ පත්‍රය දාලා තියෙනවා. හරි. නම වෙනස් කරන් පත්‍රය දාලා තියෙනවා. හරි. එහෙනම් ඉස්සරහට වෙනස් කරගත්තා. ගල්කිෂ ශාන්ත තෝමස් විද්‍යාලයේ ගුරුවරයෙක් විදියට සේවයට එනවා. ඊට පස්සේ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙක් විදියට වැඩ කරනවා. ඊට පස්සේ ගිහලා ලන්ඩන් විශ්වවිද්‍යාලයේ බාහිර අපේක්ෂකයෙකුට පෙරදිග දර්ශනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් හිමි කර ගන්නවා. ඒක අරගෙන ඇවිල්ලා පේරාදෙණි විශ්වවිද්‍යාලයට ඇවිල්ලා පේරාදෙණි විශ්වවිද්‍යාලයේ පෙරදිග භාෂා පීඨයේ පාලි සහ බෞද්ධ දර්ශනය පිළිබඳ කථිකාචාර්ය ධුරයට පත් වෙනවා. හරි. ඔකත් ලියා ගන්න ඕනද කියලා අහනවා. නැහැ එච්චර ඒවා ලියා ගන්න ඕනේ නැහැ. දැන් මේ එදිරිවිර සරච්චන්ද්‍ර ශූරීන් කරපු තවත් විවිධ නිර්මාණ කීපයක් තමයි ඔයාට ඔය පේන්නේ. මොනවද? නාට්‍ය නිර්මාණ තියෙනවා. මොනවා ටික ඉතින් නිකන් එහෙම මෙන් ටක් ටක් ගාලා ලියාගත්ත කමක් නැහැ. මනමේ, ප්‍රේමතෝ ජායතිසෝකෝ, පබාවති, රත්තරන්, මහාසාර, කදාවලලු, නෑදෑයෝ, තත්කරු පිස්සුව, ඈනුවන් ලැබුවා, ඒ වගේ වන් විදුලි නාට්‍ය, නවකතා, මලගියත්තෝ, මලවුන්ගේ අවුරුද්දා, වල්මත්තේ, අසරක් නොදිටි මේවා ගැන සෑහෙන දේවල් කතා කරන්න තියෙනවා. නමුත් ඉතින් අපේ පාඩම දිග නිසා මේවා ගැන මම වඩා කතා නොකර ඉක්මනට යනවා පාඩමට. ඊට පස්සේ කැටි කතා තියෙනවා කාලයාගේ ඇවැමෙන් මායා රූපය, මිතුරාගේ මරණය, රූපසුන්දරී පරිවර්තන පංශ කැටි කතා, මැණික් සාමිල් සහ තවත් කතා, රොසියන් කැටි කතා සංග්‍රහයක් මෙතුමා විසින් පරිවර්තනය කරලා තියෙනවා. ඊළඟට ශාස්ත්‍රීය ග්‍රන්ථ තියෙනවා. සාහිත්‍ය විද්‍යාව, කල්පනා ලෝකය, නාට්‍ය ගවේෂණ, සිංහල ගැමි නාටකය විශිෂ්ට පොත් ගණනාවක් එතුමා විසින් රචනා කරලා දෙනවා. නිකන් මේ පිටකවර කීපයක මතු පිට පෙනුවාට දැක්කහම නිකන් ආය වෙලාවක් මේ වගේ පොතක් හම්බුනොත් අතට අරගෙන නිකන් කියවන්න පොඩි උත්තේජනයකට වගේ මම ඔය දැම්මේ. මලගේ ඇත්තෝ දෙවන්දරාසන් නොරිකෝසන් කියන දෙන්නගේ ප්‍රේම කතාව ජපාන් සංස්කෘතිය ඇතුලේ කියවන හරි අපූර්ව ලස්සන පොතක්. ඉරිගඩු පිපෙනවා කියවනකොට හරි ලස්සන. මේක එක තැනක තියෙනවා. කතාවක් නම් පිරිපුන් රටාවකින් වියා හමාර කළ හැකිය. එහෙත් ජීවිතය වියා හමාර කළ නොහැකි. එහෙන් මෙහෙන් එල්ලෙන පැදුරු කැබැල්ලකට සමානව. ඒක මෙහෙටත් ඇහුණා. කැබැල්ලකට සමානව මුල්ලකට දමා ඇත. මිනිසුන් මරණය පතන විගසින් මිනිසුන් වෙත මරණය නොපැමිණි. මරණය පැමිණෙනතුරු මිනිසුන් දුක් විඳින ජීවත් වෙයි. කොහොමද ජීවිතය ගැන කියපු වර්තකතන ප්‍රශ්නයි නේ. ඉතින් ඔයාලට මම ඔය වයස වෙනකොට ඔක කියවලා ඒක රහ මම ඔය වයස වෙනකොට විඳලත් ඉවර. නමුත් ලොකුවට ඒක රහමට දැන් ටිකක් පහු වෙලා කියවම නමුත් මම අතෑරලා නැහැ ඒ කාලෙම මම ඔවා කියව. ලෝකෙම තවත් තැනක තියෙනවා. ජීවිතය කියන්නේ යාම් සහ ඒම් පමණයි. යාම් නැත්නම් ඒම් නැහැ. ඒම් නැත්නම් යෑම්. ජීවිතය යාමෙන් පමණ. හරි ලස්සන. රයිට්. හෙටේචර කළුවර නෑ. ලස්සන පොතක්. පින් ඇති සරසයි වරමක් දෙන්නේ කියලා බලන්න ලස්සන පොත්. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් නිර්මාණය කරපු නාට්‍ය 1956 මනමේ
එක්දසොන්සේ හැට එක සිංහ බහව එක්දසන්සේ පනස් සතේ පේමති ජායති සෝකෝ එදසන්සේ පනස් නමේ එලවගිහින් මෙලවාව දන්නනේද අහල දෙන අහලනේ එලවගිහින් මෙලවහ අර කළුඅප්පුගේ කතාව දන්නවනේ මතක් කරගන්න 1985 ගොම්මන් කෙකිනිය ඈනුවන් ලැබුවා ලෝමහංස 1952 පබාවති 1954 රත්තරන් 1959 කතාවලලු 1960 වෙල්ලවැහුම් කියන්නේ මොකද්ද කියලා මම හිතලා බලන්න ගොඩක් දේවල් කී කියන්නේ දේලා නැහැ හොඳේ නිසා මම මට කියන්නේ නෑ 1961 ඒකට මට හිනා 1968 මහසාර මම කොච්චර නාට්‍ය හදලාද කියලා හරිද හා තව දෙනවා 1943 මුදලාලිගේ පෙරළිය 1945 කපුවා කපෝති 1949 හැංගිහොරා 1951 තරුණ ලේඛකයා 1951 සත්වකරුණා බහින කලාව උත්තර රාමචරිතය 1953 දෙවන හටන 1955 වඳින්න ගිය දේවාලේ වලහියගෙන කෑම නෑදෑය ගත්කරු පිස්සුව වටපුළුවේ ගෙවල් බිඳලා කිරිමුට්ටිය ගඟේ කොච්චර නාට්‍ය ප්‍රමාණයක් වේලද වා හිතා ගන්නකො කොහොම නාට්‍ය ටිකක් කරලා තියනවද කියලා හරි එහෙනම් අපි හරි මන් දෙවන හටන කියලාද කිව්වේ දෙවන හටක ගවනම් ඒක නිවැරදි කරගන්න වේද හටන නේ දෙවන හටන නෙවෙයි හරි වේද හටන කවුද අපේ තරුෂ thank you මම එහෙම කිව්වා නම් ඒක වෙනස් කරගන්න එදිරිද සරච්චන්ද්‍රයන් ಭಾರತයේ කුමාරන් අශාන් මේක ලියාගන්න කුමාරන් අශාන් විශ්ව සම්මානයෙන්ද ෆිලිපීනයේ රැමොන් මැග්සෙසේ සම්මානයෙන්ද ජපානයේ ස්වර්ණ රජිත සම්මානයෙන්ද පිදුම් ලැබුවා කියලා එතුමාගේ සාහිත්‍ය කලාව වෙනුවෙන් ලැබුණු ජාත්‍යන්තර සම්මාන මොනවද කුමාරන් අශාන් විශ්ව සම්මානය ෆිලිපීනයේ රැමොන් මැග්සෙසේ සම්මානය ඊළඟට ජපානයේ ස්වර්ණ රජිත සම්මාන හරි නේද? රයිට්. සරයි. දැන් දන්නවනේ මොකද කියලා. හෝ කටිගෙ මොන ටික බලාගෙන කෝ මේ මෙච්චරනේ කැමරා ඔන් කරන් තියෙන. ඔක්කොම ඔන් කරන් ඔක්කොම අනිත් ඔන් කරන්. අයියෝ ඔය මූණ දැක්ක කියලා මම මෙතන කලන්ත දාලා වැටෙන්නේ දබර කලන්ත දාලා වැටෙන්නේ ඔයිට වඩා මේ මූණ මන් දැක්කලා තියෙනවා කො අනිත අනිත එක කො 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 මම අතුරුනවාද කැමරා ඉස්සරහින් බැරිද හරිද රයිට් අනිත අනිත වෙරි ගුඩ් අනේ මෙන් හරිද රයිට් අද අපි කතා කරන්නේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මහාසාර පළඳනාව කියන නාට්‍යය ගැන. නාට්‍ය ගැන නෙවෙයි නාට්‍ය. හරිද? නාට්‍ය ගැන නෙවෙයි නාට්‍ය. ඉතින් ඔය එදිරිවීර සරච්චන්ද්‍රයන් ඔය පැරණි කතා අලල්ලා සෑහෙන නාට්‍ය නිර්මාණ ගණනාවක් නිර්මාණය කරපු බව අපාර කලින් පෙන් වූ නාට්‍ය ටික දෙස අවධානය යොමු කළාම ඔයාට වැටහෙන්න ඕනි. ඉතින් එදිරිවීර සරච්චන්ද්‍රයන් නිර්මාණය කරපු නාට්‍ය අතර තවත් එක නාට්‍යයක් තමයි මහාසාර පළඳනාව කියලා කියන්නේ. මේ මහාසාර පළඳනාව සඳහා මූලාශ්‍ර කරගන්නේ මහාසාර කියන ජාතක කතාව දන්නවනේ එහෙම කවුද කතා කරන්නේ කියලා පුළුවන් දනවන කරන්නේ බොහෝ නාට්‍යවල ප්‍රධාන ලක්ෂණයකි සරච්චන්ද්‍රයන්ගේ පැරණි කතා මූලාශ්‍රයට ගැනීම හරි තාමත් හොයාගන්න බැරි වුණා නම් එහෙම කතා කරන්නේ කවුද කියලා තව ටිකකින් මතක් වෙයි
පෞගේ දවසල අපිට සෑහෙන ආමන්ත්‍රණය කරපු චරිතයක් සමහර වෙලාවට එන්න පුළුවන් ඔළුවට හරියටම හරි කවුද කියන්නේ චමුදිත දැන් නම් එයා අධ්‍යාපන ඇමති නෙමෙයි කලින් අධ්‍යාපන ඇමති වෙරි ගුඩ් චමුදිත හඳුනාගත්ත හඳුනා ගැනීම කදීමයි හරි ඔබ හඳුනාගත් ආකාරය කදීමයි හරි එහෙනම් අපි අපේ ඊළඟ කොටසට අපි යන් එහෙම කතා කරන්නේ කවුද කියලා පොඩ්ඩක් හිතලා බලමු හරි මම අනුකරණය කරන්න යන්නේ නෑ දැන් එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නාමයෙන් අපි යනවා දැන් මේ පාඩමට රයිට් දැන් මේ කතාව පටන් ගන්න මෙන්න මෙහෙමයි හරිද මේක ලස්සන කතාවක් දැන් අපි කතාව කතා කරගෙන යන් මේ පසුබිම් සංගීතය දෙවියන් විසින් ලබා දෙන හසෝඩ් සිට ඩ්‍රම් සෙට් එක වාදනය කරනවා තාම පෑස් ලයිට් එක වැදුන්නේ පෑස් ලයිට් එකත් තව ටිකකින් වදීවි වැදුනාවි හොය තාම සරට වදින්නේ දැන් Bertel Best කවුද සර් රේ Bertel Best කවුද සර් රේ Bertel Best කවුද කවුද Bertel Best කියන්නේ දන්නේ නැද්ද Bertel Best කියන්නේ දෙදිරිවීර සරච්චන්ද්‍ර වගේ නාට්‍යකරුවේ හරිද නාට්‍යකරු නෑ වෙරි ගුඩ් නෑ කිව්වට ලොකු දෙයක් නෑ කිව්ව එක ලොකු දෙයක් හරිද Bertel Best කියන්නේ නාට්‍යකරු එයා කියලා තියෙනවා මෙන්න මෙහෙම කොහොමද දන්නද කියලා තියෙන්නේ එයා කියලා තියෙන හරි ලස්සන කතාවක් මේ බලන්න කියලා තියෙන ලස්සන කතාවක් කිව්වට පස්සේ ඇත්තට ලස්සනයි වගේ දෙන්න පුළුවන් කවද මම කියන්නක ලස්සනයි කියලා එයා කියලා තියෙනවා මේ ලෝකය කියන්නේ රංග මඩලක් බලන්න කොච්චර ලස්සනයිද හරි මේ ලෝකය කියන්නේ රංග මඩලක් ඒ රංග මඩලේ ඉන්න නළුව තමයි කවුද 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 මේ ලෝකය කියන්නේ රංග මඩලක් ඒ රංග මඩලේ ඉන්න නළුව තමයි yes චමුදිත කියනවා අපි කියලා. ඔව්. ඒ රංගමඩලේ නළුව අපි කියලා Bertel Best කියලා කියනවා. අපිත් හරි අපූර්ව චරිත රංගපානවා නේද? අපිට හම් වෙලා තියෙන චරිතය අපි අර රංගපානවද කියලා හිතාගන්න බැරි වෙන්න රංගපානවා නේද සාමාන්‍ය. ඒ නිසා අතර මේ ලෝකේ රංගමඩලක් මේ රංගමඩලේ අපි අපේ චරිත හරි අපූර්වට රංගපාන. හොඳම සම්මානය හිමි වෙනවා නම් අපිට තමයි හිමි වෙන්න ඕනේ. අපි කොයිතරම් අපූර්වට අපේ පපු කුහර ඇතුලේ ව්‍යාජකම් තියාගෙන නේ නිර්ව්‍යාජ චරිත වගේ පට්ට පිරිසුදු චරිත වගේ මිනිස්සු ඉස්සරහ රංගපාන ඇටි මිනිස්සු දන්නවනම් ප්‍රේක්ෂකයෝ දන්නවනම් අපිට කතා කරලා රතු පලස් දාලා බෙර ගහලා සම්මාන දෙන්න. ඇයි ඒ තරම් ලස්සනට අපි මේව රංගපානවා. හරිද? ඕගොල්ලෝ තාම මේව රංගපාන ඉගෙන ගන්න. ඕගොල්ලන්ගේ වැඩිහිටියෝ ඒක ලස්සනට රංගපාන. හරිද? හරි. එහෙම තමයි ඇත්ත කතාව. ඒක තමයි Bertel Best කියන්නේ. කාට හරි කියන්න පුළුවන් එහෙම නෑ කියලා. එහෙම තමයි. ඒ කියන්නේ මේ අපි ඇතුළාන්තයේ ඉන්න මිනිස්සයයි මේ කට්ටිය පිට ඉඳලා දකින්න එක්කෙනයි සම්පූර්ණ වෙනස්. ඒ කියන්නේ අපි නඟපාන. සරල උදාහරණයක් දෙන්න. අභියෝග කරන්න මම ඔයාලට මෙන්න මෙහෙම. ඔයා ගැන. ඔයාගේ අම්මයි තාත්තයි හිතාගෙන ඉන්න ඉන්න විදියමද ඔයා? දියංක උත්තර. ඔයා ගැන ඔයාගේ අම්මයි තාත්තයි හිතාගෙන ඉන්න විදියමද ඔයා දීපංක උත්තර හයියෙන් දෙන්න යන්න එපා දැන් හරි මේ අන්න ඒක තමයි මම කියන්නේ මේ ලෝකේ රඟමඩලක් අපි ඒකේ නළුව කියලා ඔබත් ඒ හිතාගෙන ඉන්න විදියට ලස්සන රඟපානවානේ හරි ඉතින් ඒක ඔබට විතරක් නෙවෙයි තනි තනිව ඔබ ඒක ප්‍රශ්නයක් කරගන්න එපා මානව සමාජය ඇතුළේම එහෙම තමයි හරිද මානව සමාජය ඇතුළේම එහෙම තමයි ඒක හොඳට තේරුම් ගන්න. එහෙම තේරුම් අරගෙන පොඩ්ඩක් ඉතින් අර රංගපාන දේවල් අඩු කරගෙන ටිකක් ආධ්‍යාත්මයත් එක්ක ජීවත් වෙන්න පොඩි ට්‍රයි එකක් දෙන්න. ඒත් ඔබන හරිය නිදහස්. රංගපාන අයට පොඩ්ඩක් මේ පිටපත වැරදුනොත් වැඩේ අවුල් වෙනවා. ඒ නිසා පිටපත්වල ජීවත් වෙන්නේ නැතුව සැබෑ ලෝකේ ජීවත් වුණාම අපිට ඕන තරක් ගිහිල්ලා කලෙලි බහින්න පුළුවන්. රයිට්. එන ලැස්සේ ඕන නළුව ප්‍රේක්ෂකාගාරයට එන හැම වත්පුල සන්නාදයක් දෙන්නේ. වේදිකාවේ තිරය විවර වෙනවා. හරි? තිරය ඇරෙනවා. ඔන්න තිරය ඇරෙනවා. ටන්ටරටා. මේ අත්පොල සන්නාද දෙනවා කියන්නේ මෙන්න මෙහෙම කරනවා. හරිද? අත්පොල සන්නාද දෙනවා කියන්නේ මෙන්න මෙහෙම කරනවා. එහෙම නැත්නම් අර අත්පොල සන්නාද දෙන එකක් තියෙනවා වගේ ඔබන්ඩ. මේ ඔබන් ගලෝබන් අයියන් ඔබන්ඩ පාටිස්පේ කරේ. ඒකෙන් උනත් කමක් නෑ. හරිද? මේ දැන් අපි අපිට ලයිව් කරන්න බැරි ඒවා ඔන්ලයින් වල හරි අපි ඒ වින්දනේ ගන්න ඕනේ. කැමරාව දිහා බලාගෙන සැල් බහපු වාහනයක් වගේ
නොවින්දපා ඒක නිකන් අත්විඳින ඒ ඒ ඒ ඒ රහ ඒ විදිහට විඳින්න වෙරි ගුඩ් අපුඩිය ගානට ගහන්න හරි රයිට් ඉස්සලම එන්නේ ඔයා කියලා හිතන්නකෝ වේදිකාවට හරි ඉස්සලම වේදිකාවට එන්නේ ඔයා කියලා හිතන්නකෝ කොල්ල ටික ගහපියවකෝ ඒකටවත් අප්පුඩිය හරි ඒකටවත් අප්පුඩියක් ගහන කොල්ල ටික හරි කො කොල්ල කී දෙනෙක් ඉන්නවද ආ වෙරි ගුඩ් ඒවට ගහනවා හරිද ඒවට ගහන දැන් ඔයා වේදිකාවට එන්නයි හදන්නේ බලමු කවුද එන්නේ කියලා වැඳිරියා පිවිස ඉඟි මිඟි කොට නොයෙක් උස විසුළු පාමි තමා පැලඳි මුතුමාලයක් ප්‍රේක්ෂකයන්ට පෙන්වා ඕජෝ වටමින් නටයි දැන් ඉස්සෙල්ම කවුද එන්නේ ඔයා කියලානේ කිව්වේ දැන් මේක ස්ත්‍රීලිංග නිසා ඔයා කියන එකට ඇතුළු වෙන්නේ ලේඩිස් ඔන්ලි ඒ කියන්නේ යාළුවම විතරයි ඔව් එතකොට කියයි සර්ට් අප් වෙනිකම් වැඳිරි වගේද තියෙන්නේ අපෝනේ කවුද එහෙම කිව්වේ මං එහෙම කිව්වේ නැහැ හරි මං එහෙම කිව්වේ නැහැ මේ නාට්‍ය කියන්නේ මම කියන එකක් එහෙම නෙමෙයි ඕගොල්ලෝ බලන්න කොච්චර සුන්දරද මාන වාටි කරගිලා එනකොට මොනතරම් මිහිරි මූණුද තියෙන පැයකමාරෙන් මේක ඉවර කරන්න හිතෙන තරම් මූණුද තියෙන අපෝනේ හරි මම රස්සන කට්ටියන් මාස්ක් එහෙමත් දාගන්න දෙව්මිනි නවුද්ද මොකද මාස්ක් එක දාගන්න මේ අන්තර්ජාලය මරු ජෝලි වැඩනේ දෙන්නේවත් හරි හරි කොරෝනා ඇදලා දින්නේ නැහනේ ප්‍රේම මයික් ඔන් කරන්න මේ කවුද දෙව්මිනි දෙව්මිනිට පුළා මයික් ඔන් කරන්න ඔව් සර් ආ කොරෝනා ඇදිලාද ආ කොහෙ ගිහලා හදාගත්තේ නෑ නෑ ආත්ම නෙමෙයි අම්මට ඕ මයි ගොඩ්නස් අම්මා වැඩට යනවා ද ආ අම්මට දෙනින්ද ඔයා මාස්ක් දාගෙන ඉන්නේ ආ උදව් කරලා අම්මා දාගෙන ඉන්නේ මාත් දාගෙන ඉන්නේ හරි පුළුවන් මොට්ටියක් අස්සේ හරි කවන්නේ ඔලුව බාගෙන හරිද එහෙම හිටියත් කවන්නේ ඔයා ඔතනට ඇවිල්ලා පුළුවන් තරම් පරිසංයෙන් දැන් දවස් කීයක් යනවා දවස් කීයක් වෙනවද හරි මයික් ඔන් කරන්න පුළුවන් මේ අන බලන්න අනික් කඩේ බලන්න හතරයි නේ ඔය කොරෝනා කියන එක ඔන්ලයින් ඉගෙන ගද්දිත් බෝ වෙනවා ඉහන්දලාස් දෙන්න පදෙන් කට්ටිය අර බය වුණා ඩග්ගල බය වුණා හරිද හරි බය වෙන්න එපා ඔන්ලයින් ගෝ වෙන්නේ නැහැ කරෝ රයිට් එතෙන් මේ ඔන්න දැන් වැඳිරියක් එනවා එන්නේ කොහමද දන්නවද වැඳිරියක් කිවිස ඉඟි බිඟි කොට දැන් කටි හිතනවානේ ගෑල් ළමයි විතරයි මේ ඉඟි බිඟි කරන්න කියලා හරිද ගෑල් ළමයි විතරයි වැඳිරියත් ඉඟි බිඟි කරනවා හරිද ඉංගිබිගි විසුළු පාමින් තමා පැලඳි මුතුමාලයක් ප්‍රේක්ෂකයන්ට පෙන්වා ඕජෝ වැඩ වැඳිරි ඇවිල්ලා මෙහෙම වැඳිරි මෙහෙම අර මේක දැන් රවුල හිඳ මට ඒක පෙන්වන්න බෑ නැත්නම් ඔඩ වෙනවන ලා මෙහෙම කරලා වැඳිරි කරලා මේ පෙන්න බෑ මේ රවුල හිඳ දැන් කට හදන්න බෑ කට වැඳුරෙක් වගේ හදුවත් රිලෝ එකක් හදුවත් කොහොමද දැන් මේ ගෝරිල්ලෙක් වගේ එන්නේ දැන් රවුල වල වස්සු මොන ඒ නිසා මේ අමුතෙන් මේ වෙස් මාරු කරන්න ඕනේ මේ විදිය ඉතාලන්න අර ස්ත්‍රීලිංග භාවයේ තමයි මතු කරන්න බෑ ඇවිල්ලා මේ වඳුරු එහෙම නේ පොඩි ඔන්නෝ මැෂින් එක කරගෙන ඉන්නේ පොඩක් අන්නහා මම අර ගොඩ්සි මොකක්ද අර කිං කොන් එහෙම බල දින කටේ දැකලා දින මේ වඳුරු දැන් වැඳිරියක් ඇවිල්ලා මම කර කර මාලේ පෙන්නේ පෙන්නේ මෙහෙම රඟපා ඕජෝ වඩන මේ හරිද මේ අර ස්ත්‍රීලිංග වැඳිරියක් කාන්තා වැඳිරියක් ඉත අපිට තාලේ ටිකක් මේ හරිද කරනවා දැස ඇල මේ මේම කරලා පෙන්නන ගොඩක් ඔය මම දැකලා තියෙනවා අපේ ටීචර්ස්ලාම මේ ඒගොල්ලන්ට කියන්න එපා මම එහෙම කිව්වා කියලා. ඉස්කෝලේ ආවම චේන් එකක් එහෙම දාවම පොඩක් කරපල්ලහැට තියෙන 60 තමයි අඳින්නේ. චේන් එකේ පේන්නත් එක්ක. ඒ ඒ කට්ටියගේ හැටි, ඒ කාන්තාව පාර්ශ්වයේ හැටි. අර රත්තරන් මුද්දක් දාගෙන එක්කම මේ පැත්තට කවුරු හරි ගියාද කියලා අහනවා. මේ මුද්ද දාගෙන ඇවිල්ලා මේ අහන්නේ. හරි. මේ පැත්තට කවුරු හරි ගියාද කියලා නේද මුද්ද පෙන්නනවා. අර ඒකට උත්තර දෙන්න හැටි දතක් දාලා හිටියද? හරිද? සබේ සිටින මහතුනේ සම ඔබට ආයු බවන් මට හිතා ගන්න බෑ ඔබට මාව අඳුන ගන්න වැරිය කිය. ඔව් ඔව් ඔබ හිතනවා හරි ඇයි සැකයක් පහළ වෙන්නේ මන්නම් වැඳිරියක් තම. ඇයි ඒකට ලැජ්ජ වෙන්නේ වෙනත් නැද්ද වැඳිරියවල. වෙනත් ලෝකේ වැඳිරියෝ වගේ මමත් කැමති දෙයක් තමයි. හොඳට පැලඳගෙන අබරණ ලාගෙන පට දුහුල් වස්ත්‍ර
විලවුන් ගල් වාසුවඳ ඇති උජාරුවට හැසිරෙයි සරසීගෙන බොහොම රුවට පෙනීෙන්ට කොයි වැඳිලිද අකමැති මං හදලා කිව්වේ කොයි වැරදි කොයි වැඳිලිද කැමති නැත් ඒක කියන්නත් නියම වරදිනවා වගේ මේ ඕගොල්ලන්ගේ පැත්ත නියෝජනය කරලා වගේ මං ඒකත් කියන්නෙත් නෑ වගේ මොකද්ද කියන්නේ බොහොම රුවට පෙනීෙන්ට කොයි වැඳිලිද කැමති නැත් හරිද ලාගෙන පට දුහුල් වස්ත්‍ර විල උන් ගල් වා සුවඳ ඇති බොහොම රුවට පෙනීෙන්ට කොයි වැඳිරි උනත් ලෝකේ ඇඳගත්තම දුහුල් වස්ත්‍ර ලාගත්තම මුක්තාහාර වෙනත් පළඳ නා අපමණ විල උන් ගල් වා ගත්තම බොහොම රුවට හැඩ ගැහෙනවා බොහොම ලකේටත් පෙනෙනවා වැඳිරි ඇවිල්ලා කියනවා ඔව්ෝ මම වැඳිරියක් තමයි ඇයි නිකන් ඕගොල්ලෝ නිකන් මාදියා වැඳිරි දිහා බලනවා වගේ මම වැඳිරියක් තමයි මමත් ආසයි වැඳිරි උනාට ලස්සනට මාලා දාලා දේන් දාලා අනම්මනම් දාලා අඩ කරලා ලිප්ටික් ගාලා අයිබෝක් හදලා මේ මයිල් ගලවලා මේවා ස්ක්‍රබ් කරලා ලස්සනට ඉන්න මං ආසයි කියලා වැඳිරි කියනවා හරි ඊට පස්සේ වැඳිරි හරි ලස්සන කතාවක් කියන මේ බලන්න මේ හරි ලස්සනයි කොයි වැඳිරිද කැමති නැත්තේ ලාගෙන පට දුල්ලස් විලවුන් ගල් වාස බොහොම රුවට පෙනීෙන්ට කොයි වැඳිරිය උනත් ලෝකේ ඇඳගත්තම දුහුල් වස්ත්‍ර ලාගත්තම මුක්තාහාර කොයි වැඳිරි උනත් ලස්සනයි ඔය පාට ටික ගාව ගත්තම ඒක නම් සාධික ඇත්ත හරි සාධික ඇත්ත ඔය මේ බඳින දවසේ මනමාලි බලන්නද මේ බඳලා ඊළඟ දවසේ දැක්කම ඒකද වැඳේ කියලා හිතා ගන්න බැරි තරමට ලස්සන කරනවා දාන්න තියෙන ආභරණ ඔක්කොම දාලා නේ ගාන්න තියෙන ඔක්කොම ගාලා නේ කපරාරු කරලා පොටි ඇදලා වැලිගඩ දහි මැදලා මේ පිළල් ගාලා ඔක්කොම කරලා කපලා ඔක්කොම කරලා ලස්සන කරනවානේ. ඉතින් මේ මේ කාන්තාවන්ට මේ ආභරණ බැලදීම සම්බන්ධයෙන් තියෙනවා. මේ ගොඩ දැන් ඔය සමහර නිලියෙම ඉන්න නාලා හම්බුක තියෙම වන්තර ගන්න බෑ. ඒ තරම් ඒ වෑන් තම වෙනස් කරගෙන ඉන්නේ. දැන් වැඳිරි ඇවිල්ලා ලස්සන මාලයක් පෙන්නගෙන පුජාරුවට පෙන්නගෙන හරි ලස්සන කතාවක් නේ කියන්නේ නේ. මේ මම නම් ඒ වුණාට කැමති ඕනම කෙනෙක්. හරිද? මම කැමති ඉස්කෝලේටත් එන්න දෙනවා නම් හොඳට මේකප් කරලා ලස්සනට පිළිවෙලට එන්න දෙනවා නම් මං හරි කැමති. මං කැමති උනාට නෑ අනිත් ඒ කැමති වෙන්නේ නෑ. ඒ නිසා මං අනිත් අය කැමති වෙන්නේ නැති නිසා මං කැමති. හරි. එතකොට එහෙම කවුරු වුණත් ලස්සනට ඇත්තටම පිළිවෙලට ඉන්න ඕන. ඕන් දෙ පීරලා නේ. ලස්සනට ඉන්න ඕන. ඒක සාමාන්‍ය දැන් සාම්ප්‍රදායික මතයක් වුණා. ගායකන්නාම කියන කොයි වැඳිරිය වුණත් ලෝකේ හැඳගත්තම දෝල් වස්ත්‍රම කොයි වැඳිරිය වුණත් ඉතින් ලස්සනයි ලෝ ඒ ටික ඔහොම කරා. විලවුන් ගල් වාගත් අප බොහොම රුවට හැඩ ගැහෙනවා බොහොම ලකේටත් පේනවා. හරිද? බොහොම ලකේට පේනවා. ඒ කාලේ ඔච්චර නෑ. මේ කාලේ තරහ. හරි. කෝ බලන්න ඉස්කෝලේ ගිහිල්ලා ඇයි බෑ මහදලා ගුටි කාපු කට්ටි ගැල්ලමයි තමයි ඉතින් ඉන්නන නේද උස්සයි උස්සයි අත උස්සයි කියලා තමයි බය හරි ආ මැදින් රොදේ තියලා නැතුව ගිහිල්ලා ගුටි කාපු අයකෝ නෑ කවුරුත් නෑ ෂෝක් ළමයි ටිකක් ඉන්න කොණ්ඩ කටු වැඩියෙන් ගහගෙන ගිහිල්ලා ගුටි කාපු අය නෑ නේ කවුරුත් නෑ හරි ගව මේ වාටිය මදි කියලා ලෑගත්ත කට්ටියම ඉන්නවද දන ගහන්න කියලා ගවුමදික මදි කියලා ලෑගත්ත කට්ටියම ඉන්නවද හරි මම න සයින් කට්ටිය කියලා දිනවා මං ගැල්ලම කියද දන ගස්තරලා බලන්නේ ආ ඒවලම කප්පනවා අඬ අඬා ඉතින් ලේනවා අඬ අඬා ලේන හරි එහෙමම වෙනවනේ හරි ඒ ඉතින් යන්නේ ලස්සනටනේ ලස්සනට ලස්සනට පේන්නේ යන්නේ ඒ වෙලාවට ඉතින් මං ගැල්ලම ඉතින් ලස්සනට කියලා දෙනවා ඉතින් කොටට එහෙම අරගෙන අඳගෙන ආවා මං ඇත්තට හොඳට ආදරෙන් කියලා දෙනවා ඉතින් එහෙම කරන්න එපා කියලා වටේ කට්ටියට කතා කරලා පැහැදිලි කරලා දෙනවා ඊරෝසන වැඳිරිය බලන්න මේ පළඳනාව ඇඳම මගේ තියෙන එළිය හරිම රාජකුමාරියක් මාව දැක්කෝතින් කවියෝ සින්දු හදා රට පුරාම යාවි ගායනා කර රාජකුමාරයොත් ඒවි මගේ වර්ණනාවාස මාව සරණ පාවගන් කඩපත ගැන මූණ බලලා වැඳිරිය කියනවා කන්නාඩියේ මූණ බලලා ඒ ගැන මම මවිත වෙනවා හඳුන ගන්නත් බැරි තරමයි මේකේ ඉන්නේ මම්මද කියලා Tamanට අඳුර ගන්නත් බැහැ ඔය ඉතින් සමහර ආභරණ රේමේ පළඳ ගත්තම අපිටත් සමහර අය අඳුර ගන්න බැහැ
කොච්චර අඳුර ගන්න බෑද කියනවා නම් මේ සමහර අපිට ස්කෝල් ගියම ළමයි ඉන්නවා ටියුෂන් ක්ලාස් එකේ දෙයක් හොයා ගන්න බෑ හරි වෙනස් මොකද ස්කෝලේ නෙමෙයි ටියුෂන් නෙමෙයි දෙක සමහර ලාට වෙනස් ඒවත් තියෙනවා හරි ගායක කණ්ඩායම දැන් මේ නාට්‍ය පළවෙනි කොටස තමයි ඔය නැත් ප්‍රේක්ෂකයන්ට අවිල වැඳිරියක් මාලයක් අරගෙන ලස්සනට මේක පෙන්න පෙන්න දැන් දඟල එයා ඉදිරිපත් කර මේක ටික කාරියෙන් වගේ ලාවට යන ගායක කණ්ඩායම කොයි වැඳිරිය වුණත් ලෝකේ අර කලින් එකේ මේ විදිහටම කියනවා නේපත්‍යාගාරයෙන් අනවෙරාණක් ඇසේ. ආ මොකද නේපත්‍යාගාරය කියලා කියන්නේ? ඒක නේපත්‍යාගාරය කියලා කියන්නේ. දන්නවද? ඒ කියන්නේ ඔය නේපත්‍යාගාරය කියලා කියන්නේ නලු නිලිය වේදිකාවට එන්න කලින් ඉන්න ඒ සයිඩ් එක. මම එන තැන සයිඩ් එක තියෙන්නේ. එහා පැත්තේ ඉඳන් ඇහෙනවා බෙරහඬ. වැඳිරිය. ඔය නාට්‍ය සිද්ධ වෙන විදිහ ඔක තියෙන්නේ. රජුරුවන්ගේ අනවෙරකාරය නේද? මොකද මේ හදිසි නිවේදනය? යුද්ධයක්වත් නැත්තම් කැලලක්ද ඔය විදියට අනවෙර ගහන්නේ නම් මොකක්ද භයානක තත්වයක් පැන නැගල මමත් මේ ගස් මුදුනේ ඉඳන් ඔව අහලා තියෙනවනේ අවුරුදු 15ක් 20ක් මුළුල්ලේ අනේ මට නම් ඕන නෑ ඕවට වැටලෙන්න මම යනවා යන්න මගේ පුරුදු වාසභාවන වැඳිරිට ඇහෙනවා අනවෙර හැඩක් මෙහෙන් පෙර ගහන අනවෙරයක් එනවා මේ පාත්‍යාකාරය නෙවෙයි වැඳිරිට ඇහෙන වැඳිරි වේදිකාවේනේ ඉන්නේ අර අපිට පේන විදිය තමයි ඒ කියන්නේ හරිද පිටපතලියද වැඳිරිට ඇහෙනවා මැසේජ් එකක් දාලා දන්නා තියෙනවා මට තේරෙන්නේ නැහැ කියව ගන්න බෑ ඔය සිංග්ලිෂ් වලින් යව මට හරි අමාරුයි කියව ගන්න මගේ සමහර සයිල තියෙනවා සිංග්ලිෂ් වලට වැඩ කරන්නේ නැතිව ටිකක් ඔව් එහෙමකක් තියෙනවා මට සිංග්ලිෂ් වලින් බෑ හරි අමාරු උක සිංහලෙන් යවන්න ඕනේ නැත්නම් ඉංග්‍රීසියෙන් යවන්න කවුද තරුෂ එවන්න තරුෂා පුළුවන් නම් සිංහලෙන් ගාලා එවන්න මට අර සිංග්ලිෂ් වලින් යව මගේ සමහර මේ ඒව තියෙනවා කියවන්න බෑ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා හරි අර අර සාරේ සමින් පෙර වගේ තමයි ඉගිලෙනවා වගේ පේනවා අනවෙර කරුවා හා මෙතන ඉඳලා තමයි නාට්‍ය කුතුහලයේ පටන් ගන්න උද්වේග කර තැන් ටික පටන් ගන්න මොකද්ද කියන්නේ අනවෙර කාර්යයක් ඇවිල්ලා මෙන්න මෙහෙම කියනවා මට ඉතින් මේ පිටපතම ගත්තක කියන්න වෙනවා අපේ මහරජාණන් වහන්සේගේ අන පරිදි දන්වන වගනම් සතුරු බියෙන් සොර බියෙන් දීර්ඝ කාලයක් මුළුල්ලේ රටවැසියන් ආරක්ෂා කරගෙන දැහැමින් සෙමින් රාජ්‍ය කළා වූ අප මහරජාණන් වහන්සේට ද්‍රෝහීව උද්ගත වී සිටින කිසියම් සතුරු ප්‍රක්ෂාක විසින් කරන ලද මහා භයානක අපරාධයක් නිසා අග්‍රමහා මහේසිකාවන් ඇතුළු මුළු අන්තක්පුරේම රාජමාලිගාවත් අතිශයින් ගැළඹීමට පත් වී සිටි. හරි. ඔන්න දැන් අනවෙරයක් එනවා කොහොමද එන්නේ? වඩයක් මෙහෙම නෙන්නේ. අපේ මහරජාණන් වහන්සේගේ අන පරිදි දන්වන වගනම් සතුරු බියෙන් සොර බියෙන් දීර්ඝ කාලයක් මුළුල්ලේ කියලා එම පොඩි රටාවකට තමයි අරන් එන්නේ ඈ පොඩි රටාවකට තමයි. ඉතින් නාට්‍ය බලලා දින කඩේ පොඩි. ආ ඒකනේ හරි හරි. දැන් තමයි තේරුනේ ආ මොකද්ද මේ දාලා තියෙන එක. එහෙම කියනද කියලා මම හරියටම දන්නේ නැහැ. හරි. රයිට්. ඔන්න දැන් අනවෙරාට දන්නවනේ අනවෙර කියනේ. අනවෙර කියනේ දන්නවද? පාලා දිවල් වල අනවෙර ගන්න ගෙදර සමහර වෙලාවල් පොඩි පොඩි ප්‍රශ්න ඇති වුණා වටේටම අනවෙර ගන්න. ඒ කියන්නේ අනිත් අය දැනගන්න කියලා නෙමෙයි ගහන්නේ. ඕගොල්ලෝ ඉන්න දැන් මේ රජ්ජුරුවන්ගේ බිසවුන් වහන්සේගේ මාලේ නැතිවෙල මොකද නැතිවෙලා තියෙන්නේ මාලේ නැතිවෙල මාලේ නැතිවෙල හරිද මාලේ නැතිවෙල කැළඹිලා තියෙන්නේ කොහෙද කැළඹිලා තියෙන්නේ කොහෙද අග්‍රමහායසිකාන් වහන්සේ ඇතුළු මුළු අන්තක්පුරයක්ම රාජමාලිගාව අතිශයින් කැළඹිටපත් කළා දැන් මට හරි ප්‍රශ්නයක් ඔය අන්තක්පුර කතාව නම් හරිද මේ දැන් ඕගොල්ලන්ට අපි එහෙම ප්‍රශ්න ඇති මේ දැන් විසුණු වහන්සේගේ මාලේ නැති වුණාම අන්තපුරේ කලබල වෙන්නේ ඇයි දන්නවද ඒගොල්ලෝ හොරගම් කරා කියලා හිතනවනේ අනිත් කට්ටි දැන් කොහේ හරි හොරගම් වෙන්නේ දුන්නා අපේ බබුනේ දෙවිලා දෙන් අපි මේ ගත්ත කියලා නිකන් අහක ඉඳලා ගෑවේ කියලා නේ ඒ වගේ දැන් අන්තපුරේ හොඳටම කැළඹිලා රාජමාලිගාවත් කැළඹිලා මොකද මාලේ නැතිද මරම හොඳ සෙල්ලමක් නෙවෙයි රජමාලිගාවක් ඇතුළේ හොරගම් වෙනවා කියන එක රජවරු හොරගම් කරනවා කියන එක සාමාන්‍යයි ඉතින් දැන් ඒක ඉතින් ආයේ සුප්‍රසිද්ධ කතාවක් අපේ රටේ නැති හැම රජාම හොරකම් කරන්නේ. ඒත් රජු හොරකම් කරගම අපිට ඇත්තට දැනෙන්නේ නැහැ. ඒක සාමාන්‍ය අපි පුරුදු වෙලා. හරි. නමුත් රජ මාලිගාවේ හොරකම් කරලා රජු රංගේ එකක් හොරකම් කරලා ගියාම පොඩ්ඩක් ටිකක් කලබල ගැහෙන ඊටපත් වෙනවනේ. ඔන්න දැන් ඇවිල්ලා
අදන් ඉතින් නාට්‍ය තමයි මට කතා කරන්න වෙන්නේ. එනිසා වන්න නාට්‍ය තමයි අහගෙන ඉඳ වෙන්නේ. වෙනදා කියන්නේ මගේ වන්නේ. අද කියන්නේ දේ නාට්‍ය. මොන දැන් වැන්දිරිය ඇවිල්ලා අරක පෙන්නලා ගියා. ඊට පස්සේ අඬපෙරයක් එනවා. රජුරුවන්ගේ මාලිගයේ මොකද නැති වෙලා තින්? විසුණු වංශයේගේ පළඳනාව නැතිය. අපිට මොකද කියලා හිතුනට කමන්නේ නාට්‍ය ඉතුරු ටික අපි කියවන්න වෙනවා. හරි. මහේස් ගාව සෝරි 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 මහේස්කා වහන්සේ තමන්ගේ වහන්සේගේ ප්‍රාණය වෙන්න ආරක්ෂා කරන්නා වූ මහාසාර පළඳනාව නම් මුතුමැණික් ඔබවා ගණරණින් සාදන ලද ඊතා අගනාභරණය නිර්භීතෝ නිර්ලජ්ජෝ චෞර්යක විසින් හොරකම් කර තිබෙනවා. ආ මේ ආභරණය මොකක් හා සමානයිද? අම්මෝ ප්‍රාණය හා සමාන. ඒ කියන්නේ ගෑනු ළමයි ආභරණ වලට ප්‍රාණය හා සමානව ලැබී කියලා මතක තියාගන්න ඕනේ. හරිද? එතකොට මේ අග්‍රමහේසිකාවත් ප්‍රාණය හා සමාන මේ පළඳනාවට ආදරය කළා දින රජුණන්ටවත් එච්චර ආදරය කළා නෑ. හරිද? එතකොට කියනවා දැන් මේ පළඳනාව මේ හොරකම් කරපු එකට කියන හොඳ වචන ටිකක්. නිර්ලජ්ජව නිර්භයව නිර්ලජ්ජව චෞරයෙකු. චෞරයා කියන්නේ හොරාට ඈ. තමන් වහන්සේ ඉදිරිපිටට ගෙන එන්නා වූ කෙනෙකු මහරජාණන් වහන්සේ දහසක් මැදි පියල්ලක් දෙන බවද තවත් තාන්න මාන්න වතු පිටි ඉඩම් ගම් මහේෂාදී සම්පතු ප්‍රදානය කරන බව දන්වා වදාරණසේ. මේ පෞගේ දවසකත් ලක්ෂ 14ක්ද කොහෙද දෙනවා කියන්නේ අර මැරේක් පිළිබඳ තොරතුරු දුන්නම් යනුත් ඒ වගේ පණිවිඩ එනවනේ. ඒ කාලෙත් එහෙම පණිවිඩයක් ඇවිල්ලා තියෙනවා. දැන් මේ හොරගම් කරපු එකනා හොයලා දුන්නොත් මෙන්න මේ වගේ ත්‍යාගයක් හම්බ වෙනවා කියලා කවුද අනබෙර කරු කියන්නේ. ने ඕන් ඕකස්සට ඇවිල්ලා හැමදාම කරදරේ වැඩෙන අහිංසක මිනිහ කවුද? ගැමිය. අපිනේ හැමදාම කරදරේ වැඩෙන්නේ ගැමියෙක් ඇවිල්. මම නම් අද පීඩත් වෙච්ච නැකත හොඳ නෑ. අද මුළු නගරෙම මහා කලබලයක්. කවදාවත් නැති විදිහට ඔක්කොම මිනිස්සු කෑ ගහනවා. අල්ල පියව් හොරා කියා රාජපුරුෂයෝ වගයක් මන් දිහාත් අමුතු විදිහකට මට හරියට බය හිතුණා. මම පුළුවන් නික්මනට ආපහු ගමට ගියොත් තමයි හොඳ. මගේ වැඩපොළ ටික නම් කරලා ඉවර කර ගන්න බැරි වුණා. ඒ වුණත් ඒකට වෙන දවසක එන්න බැරිය. අද නම් මගේ හිත කියනවා මෙහෙන් තවත් ඉන්න එපයි කියලා. අන්න රාජපුරුෂයෝ දෙතුන් දිනක් කියනවා මේ පැත්තට මං ඉක්මන් කරලා ගියොත් හොඳයි. ගැමියෙක් ආව එදා නගරෙට. ආවේ තමන්ගේ රාජකාරී කරගෙන යන්න. හරි. ඒ අස අල්ලපනාලේ තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ. ඔන්න ඉතින් ඒ සිද්ධිය වුණාට පස්සේ රාජපුරුෂයෝ මේ අහිංසකයා දිහාත් බලාගෙන හිටියා. මෙයා මේක දැකලා ඉක්මනට යන්න හදනකොට රාජපුරුෂයෙක් වහ අන්න දුවනවා රමියා අන්න දුවනවා කියලා කිව්වා. රාජපුරුෂයෝ ඔව් ඔව් උන්ද වෙන්න ඕනේ අල්ලපියව නැවතියයි කියලා මේකව අල්ලගත්තා. අනේ අර අහිංසකයාව අල්ලගත්තා. හරිද? හා 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 ඔබ දුවල බේරන්නේ හා ඔබ දුවල බේරන්නේ හා ඔබ දුවල බේරන්නේ කියලා අනව කවුද? අනේ රාජපුරුෂයා මේ මිනිහා තමයි මං දැක්කේ එකපාරකුත් මට හිතුණා උන්න වෙන්න ඕන කියලා. ආහිංසක මිනිහා දැකලා මුන් හිතලා මූ තමා ගත්තේ කියලා. ආහිංසක මිනිස්සුන්ට වෙන්නේ මෙහෙමයි. ආ කියන ලාම පැටලෙන්. හරි. ගැමියා කියනවා අනේ රාලහ මට තලන්නේ නැතුව යන්න දෙන්න. මං මේ පොඩි ගණදුණු එකට නගරයට ඇවිල්ලා ආපහු යන ගමන්. අනේ කියන ගාන්නව රාලහ මට ගහන්න නැතුව මට යන්න දෙන්නකෝ. රාජපුරුෂයා කියනවා ආ පොඩි ගඩ දෙනවා නේ. ඔබ ගණදුණුවකට දාවේ. අගබිසුන් වහන්සේගේ මහාසාර පළඳනාව හොරගම් කරගෙන යන එක පොඩි ගනුදෙනුවක්. ඒ වචනෙටම මූල තියන්න වටිනවා. ආ ඒ දවස්වල තුල තියන්න කතා කරලා දිනානේ. අර කවුද අර කවුද ඒක කිව්වේ මතක නැහැ. ඒ කියපු කට ඒ කාලේ දිනලා දිනා. අහුවෙච්ච කම මූල තියන්නම හිතලා තියෙනවා. හරි. රාජපුරුෂයා
කෝධිය තෝගත මහාසාර පළඳනවා බඩුත් එක්ක හොරු අල්ලලා දුන්නොත් තමයි වඩාත්ම හොඳ ඒ කාලේ නම් බඩුත් එක්කම හොරු අල්ලලා දීලා තියෙනවා ඒ ඇල්ලිල්ලත් නිකන් වෙනස් වගේ කියලා පේනවා නේද ඉතින් මේ මහාසාරවල බඩුත් එක්ක හොර ඇල්ලිල්ල වගේ තමයි අපේ සර්ලාගේ හොර ඇල්ලිල්ලත් එහෙම තමයි නේ ඒ වගේ නේ දැන් නම් සර් පුදුම තරහක් තියෙන්නේ මේ ආණ්ඩුවත් එක්ක වගේ එකක් හිතෙන වැඩ අනේ නේ මට එහෙම කායිකවත් තරහ නැහැ සමහර සර්ගේ රාහුල එහෙම දිනු සර් ජේවිපී වගේ කියලා තියෙනවා අපෝ නේ महासार पलंदना कोई वगे मंगे वचने राजपुरुष देना महासार पलंदना कोई वगे अहल नवदाव महासार किन वचन ऐनको मोटद गमट गोहिन्न गोरांबूगे कई वगे एकल महाराज भिन्न गोहिन् अपट मोटद ओ वगेल अपे नवे पलंदना ऐतिकारे अगविसवाय वरकम कागे हंगन्न නැත්තම් පෙති ගහලා දාවි කඳන් දෙකක් මැදින් තෝ බැඳලා ඉරලා දාවි දෙකට දහසක් වද දීලා තමයි තොට මරණයට යන්න වෙන්නේ ඊට පස්සේ කොහොමද කියලා බොරු කියපන් නැත්තම් තෝ මරනවා කියලා හරිද රාජපුරසේ කියන නැත්තම් බොල කියපියතෝ මේ කියන්න ඕනේ බොරුත් කියලා දෙනවා හරිද දැන් කාලේ වගේම කවුද හොරෙන් නැවිත් ඒක ආච්චි කෙනෙක් මැණික් මල්ලක් දීලා ගියා කියලා කියපියා ආ ඒක නෑ ඒක කවුද හොරෙන් නැවිත් ඒක හොරෙන් නරන් යනවා දැකලා තෝ ගොහිල්ලා උදුරාගෙන අගවිසවට දෙන්න කියලා ගේන අතරේ පළඳනාව අහසට ඉගිලිලා ගිහි අතුරුදහන් වුණා කියලා අනුවාසති මහාසාර පළඳනාව අගවිසවගේ එවැනි හාස්කම් කරන්න බැරි වඩුවක් නෙවෙයි ඒක. ඕ ඇතුලේ ඉතින් උත්ප්‍රාසය හාස්යමත් තියෙනවා. හරිද? ටිකක් දිග නිසා අපි මම ටිකක් ඉක්මනට කතා කරගෙන යනවා. දැන් ඔන්න කියනවා රාජපුරුෂය උඹලා මේ උඹ මේ වගේ බොරුවක් කියපන්. අපි උඹව අල්ලලා ගිහින් දෙනවා. මොකද මොකෙක් කරේ අල්ලලා ගිහින් දෙන්න බෑ. හරිද? ඒ නිසා උඹව ගිහින් දෙනවා උඹ බොරු කියලා හරි වේවිය. දෙදෙනා කියපිය තව බින්න හදා තව පුළුවන් නම් බොරු කියපිය මහරජුරවන්ට ගොහින් නැත්තම් තොට විදියක් නැහැ බේරෙන්නට ඒ කොහොම වුණා දහසක් වද දීලා තමයි තොට මරණයට යන්න වෙන්නේ හරිද එතත් ඔව මරනවා කියලා බොරු හරි කියපිය කියලා කියන ආයෙත් පස්සේ කායික කණ්ඩායමත් යලිත් අර කියපුව ක්‍රම නැවත කියන බිසව දැන් රජුරවද රජුරව දැන් මේ මාලිගාවේ සිද්ධිය දැන් අතන අර නගරේ සිද්ධිය මේ වෙලේ මාලිගාවේ සිද්ධිය බිසව කියනවා උපවාසයේ ළඟම ඉද්දි මගේ පලඳනාව හොරකම් කරගෙන ගියේකේ ඊයකනේ කාරණා ඔබ වහන්සේට දැන් කිසි කෙනෙක් බය නැහැ මේ රටේ නැත්නම් ඇස් ඉදිරියේ මේ හද්දදවල් ඔහොම එකක් කරාවි විසව කියනවා කවුද විසව උන්නාන්ස කියන රජුරණ කොචෝ ගන්න හරි කොහොමද ඔබ වහන්සේ තිත් හරි තමුසේ තිත් හරිද තමුසේ තිත් හරිද මගේ පළඳනාව හොරකම් කරගෙන ගියා හරිද තමුසේ දැන් කවුරුත් බය නෑ ඕයි හරිද තමුසේ දැන් කවුරුත් බය නෑ විසෝ මේ කියන්නේ හරි බය නෑ ඕයි මේ නැත්තම් ඇස් ඉදිරියේ මේ මහා දවල් හොරකම් කරන් යන්න පුළුවන්ද කියලා පොඩි කෝචක් පාරක් දාන්නේ රජුරෝ හරිද රජුරෝ කියනවා රජුරන්ට දෙන කියා ගන්න දෙයක් නෑ ඉඩපංගෝ ඔකට දෙනවා මං හතරාන්දි කැඩෙන්න කියන දැන් කාලෙන් කියන්නේ එහෙමනේ රජුරෝ කියනවා बलुक हरी उरत, हरी
අපේ රටේ සංස්කෘතිය ඇතුළේ. ඒ මොකක්වත් නිසා නෙමෙයි ඔළුව දිහා ජීවත් වෙන්න ඕන නිසා. ඔන්න විසව. කොයි දේ කරුවත් පළක් නෑ. මගේ පළඳනාව සොයාගත්තොත් මිස තරපුරුෂය ඉන්නවා කියනවා හැමතැනම. රැකවල්ලු අපිව වට කරගෙන. කොහේ ඉතින් වැඩක් වුණාය. අනිත් පාර අපිවත් උස්සගෙන යාවි. ඊට පස්සේ කියනවා මොනා කරත් වැඩක් නෑනේ. උලදිබ්බත් වැඩක් නෑනේ. ඉතින් දමසේ වුණා උලදියා ගන්නවා. හරි උලදිබ්බත් වැඩක් නෑනේ. මගේ පළඳනාව නෑනේ. හරිද? පළඳනාව නෑනේ. වැඩක් නෑනේ. මාළුවකට කයි යනකොයිද එන්න ආරක්ෂාව මේ ආරක්ෂාව අරේ ආරක්ෂාව හැමතැනම රැකවල්ලු ඒ වුණාට ඉතින් එහෙදි වෙච්ච කරත් කියලා ගියා මොනවද ওই දවසලගේ රාජ්‍ය පාලනය කියලා අහන්නේ හරිද එහෙම තමයි අහන්නේ කාන්තාවන්ගේ ප්‍රකාශ වමනේ ඊට පස්සේ රජු රානෝ මුන්දවලම උල දිනවා රජු රණ කියා ගන්න දෙයක් නැහැ මුන්දවලම උල දිනවා ඔක්කොම බලන්දලා හොයලා දුන්නේ නැත්තම් උන්දලා හිතන්නේ මාව රවට්ටන්න පුළුවන් කියලා උන්දලා දන්නේ නැහැ මගේ වීති හරි රජුර දැන් කියන හිටපංක මං ඕකම ඔක්කොම උල දිනනවා මේක ඔයලා දුන්නේ නැත්තම් මගේ කණේ රින් ගන්න આવත් මං ඔක්කොම උල දිනනවා කියලා. විසෝ කියනවා. ඔබ වහන්සේවත් ඕදිසියෙන් හිටියානම් හරිද? ඔබ වහන්සේවත් ඕදිතියන් හිටියානම් ඕම දෙයක් වෙන්නේ නැහැ. කවුද දන්නේ මුරකාරයොමද කියලා? ඔබ වහන්සේ ක්‍රීඩාවට ගියාම වෙන කිසි දෙයක් ගැන කල්පනාවක් නැති බව උන් දන්නවා. වැඩියෙන්ම පුරාංගනාවෝ ඉන්නකොට පොඩි නෝන්ඩි පාරකුත් ගහනවා. මොකද්ද? හරිද? පොඩි නෝන්ඩි පාරකුත් ගහනවා. මොකද්ද නෝන්ඩිය? හරිද? मुरकार ක්‍රීඩාවට ගියාම කිසි දෙයක් ගැන කල්පනාවක් නැති බව දන්නවනේ උන් දන්නවනේ ඉතින් අන්තපුරයට ගියාම තමුසෙට මෙලෝ 100ක් නැහැ කියලා පුරාංගනාව ඉන්නකොට කියලා දෙනවා සර ෂොට් එකකුත් හරි පොඩ 100න් හිටියනම් තමුසෙට ඔක වෙන්නේ නැහැ කියලාද කියන්නේ හරි හරි යට තියෙනවා දැන් එළියට දානවා හරිද එහෙමනේ කාන්තාව මොකක් හරි ප්‍රශ්නයක් වුණාම ඒ ප්‍රශ්නට අදාළ නැති ඔක්කොම අර පෙරවැරදි ලයිස්තුම දිනවනේ පෙරවැරදි ලයිස්තුම තමුසෙ මෙහෙම කරා නේද එදා මෙහෙම කරා නේද එදා අර එහෙම කිව්වනේ ගිය මාසේ මෙහෙම කරානේ දැන් අවුරුද්ද කාලෙ මෙහෙම කිව්වනේ කොහොමද තමයි හැමදාම හරිද අර එකකටවත් අදාළ නැහැ හරි ඉතින් ඒකාන්තාවන් ඊගැති ලක්ෂණ ඒව ඇත්තට ගණන් ගන්න දේවල් නෙමෙයි හරිද මේ නාට්‍ය ලින්ක් එක දාලා තියෙනවා බලමු ප්ලේ කරන්න අවස්ථාවක් වත්ම ප්ලේ කරන්න රජුරෝ කියනවා සතුටු මොහොනේ නිතුව විසවට වඩා සතුටු මොහොන දාලා මම කිව්ව නේද පළඳනාව හොයලා දෙන්නම් කියලා වැඩි කල් යන්න ඉස්සර මගේ රාජ්‍ය හොම වරකම් කරලා කොහොමද මිනිහෙක් බේරෙන්නේ හොරා වහ අධිකරණයට ගෙනේව කියලා කියන පොඩක් hina එහෙම දාලා හරි හරි ඉතින් සුදු සුටක් ඉන්නකෝ මන්නේ කිව්වනේ අප්පා මං ඔකව කොමරි යටහත් පහත් ගතිය දාලා ඉතින් රජුරෝ කියන හරි හරි ඉන්නකෝ මම වැඩේ කරලා දෙන්නම් කියලා රජුරෝ කියන මුළු රටේම වේරණත් රජුරන්නේ විසවගෙන් වේරෙන්න බෑ කියලා දැන් තේරවනේ හරි සේවක හරිද හොරා අධිකරණ ශාලාවට දැන් ගෙන යනවා ඇති දේවයන් වහන්සේ ඔබ වහන්සේ යහපත් වෙන මැනව අර දැන් අර අහිංසක මිනිහ අල්ලගෙන ආප එක ගිහලා උජාරුවට කියන දෙවියන් වහන්සේ හොරා රාජ සභාවට අරගෙන එනවා ඔබ වහන්සේ එන්න කියලා දැන් එන්න උනොත් එහෙම නේද ඇල්ලුවා 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 කියන තදින් පස්සේ අල්ලපු යන්නේ නැහැ තදින් පස්සේ අල්ලපු යන්නේ නැහැ ඇල්ලුවා කියලා උජාරුවට කෑ ගහනවා අල්ලලා මාංචු දාලා අරන් යනවත් එන්නනවා තදින් පස්සේ ඇප්පෙන් ලැබිලා නිදාසලා යනවත් එන්නනවා හරිද අල්ලපු එකකුත් නැහැ දැන් අපේ රටේ නම් හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා මෙන්න මෙහෙම නඩුවක් එම දැම්මෝ දේශපාලඥයෙකුට ඌ එදත් ලෙඩ වෙනවා ඌ මාරාන්තික ලෙඩ වෙලා ඉස්පිරිතාලේ යනවා ඒ කියන්නේ නඩු දැම්මම ලෙඩ වෙන జాතියක් අපේ රටේ ඉන්නේ එහෙම జాතියක් කියන්නේ දැන් මේ ඒවා සිද්ධ වෙන දේවල් තමයි නාට්‍ය තුළ තියෙන්නේ මම ආද මේ නඩුව අහන්නේ මහේස්කාවන් වහන්සේත් සමගම අප දෙදෙනාටම අසුන් පනවනවා නම් හොඳයි රජුරෝ කියනවා අද මම තනියෙන් නඩුව අහන්නේ මෙයාගේ මාළේනේ ගලවලා දෙන්න අද මම මෙයාවත් එක්ක ඇවිල්ලා තමයි නඩුව අහන්නේ කියලා සේවකයා නික්මක අසුන් දෙකක් පනවයි දෙන්නටම දැන් ආසන දෙකක් පනවනවා බානේ රසන්ට ගොතන හැටියා විසව මගේ හිතනම් කියන ඔය පළඳනා ආයෙත් හම්බ වෙන්නේ නැහැ කියලා විසව කියනවා මම නම් හිතන්නේ ඕක හම්බ වෙන්නේ නැහැ ඌක නම් හරියන වැඩක් නෙමෙයි කියලා අර නාට්‍ය මොකක්ද කාටුන් එකක් තියෙනානේ ඌක හරියන්නේ අනේ ජාති තමයි විසව දැන් හිතන්නේ කොහොමත් ඉතින් නැති වුණාට පස්සේ ඌක හම්බෙයි කියලා හිතන්නේ බෑනේ රාජ්‍ය එහෙම කියන්නේ සොඳුරු සොඳුරේම කියන්නේ පාසොඳුරු මං හොයලා දෙනවා ඉන්නකෝ කියලා කියන විසව කියනවා දැන් අපට පක්ෂ නැහැ මේ රටේ කිසි කෙනෙක් ටික කලක හිටම් මට ඒක තේරෙනවා
විසුණුහන්සේගෙන කවුරුත් අපිට දැන් කැමති නෑ. එහෙනම් මට දැන් ටික කාලෙක ඉඳන් තේරෙනවා. ඔන්න ඒ ඇස්සේ රජු සහ විසවාසුන් පසු පළමුගේ රාජපුරුෂයෝ දෙදෙනා ගැමි අල්ලගෙන අධිකරණයට පිස්සු. දැන් රජුරෝයි විසවයි මෙහෙම වාඩි වෙලා ඉන්නවා. රජුරෝ මෙහෙම වාඩි වෙලා ඉන්නවා. විසුණුහන්සේත් මෙහෙම ඉන්නවා. රාජපුරුෂයෝ දෙන්නා මෙහා ඇවිල්ලා අර වැරදිකාරව දැන් ඔන්න අධිකරණයට ගියා. දැන් මට මතක් වෙනවා මේ වගේම එකක් තියෙනවා හුණු වටේ. හරිද? හුණු වටේ හරි ලස්සන මේ වගේ එකක්. මේ ඒකෙත් මේ ඒකෙන්නේ සමන්න නමේ වසර ඔය ඉගෙන ගත්තර කමක් නැහැ. නමේ වසර කටිය ගොඩක් දේවල් දන්නවා කියලා මම දන්නවා. මොකද්ද නමේ කියන වයස කීයද? 14 නේ. 14 නේ. පොදන් උග කාලේ ඉස්කෝලේ ගියේ නැතිනේ වයස තමත කියලා ඇති. හරි 14. හරිද? ඔන්න දැන් හුණු වටේ නාට්‍ය මල දින කතාව තුසන්. නෝ බලන්නේ බලන්නේද උ මා දෙන්නේ කින්නේ ඒ දෙන්නට සැලියුත් හරිද ඒ දෙන්නට සැලියුත් අනේ මු නාට්‍යයක්වත් බලපියව කියලා කියන්න තමයි හරිද මොන වටේ කතාවේ මේ අර වැල්පාලමේ ගීතයේ තියෙන උඹට පුතේ රටක් ඇතේ තේන කීප දෙනෙක් බලලා තියෙන ඒකට ෆිල්ම් එකක් ගහලා තියෙන ඉංග්‍රීසි නාටකයට හෙන්රි ජැක්සන් තමයි අද මේ ලංකාවේ නාට්‍ය නිෂ්පාදනය කරන අධ්‍යක්ෂණය කරන්නේ. ඒක එක අවස්ථාවක මේ ටීවී එකේ ගියස්. හරි ගුඩ්. මේ එක අවස්ථාවක එක්තරා තරුණියක් එනවා. ඇය අසඩක් කියන විනිශ්චකාරකාවට තමයි එන්නේ. ඇවිල්ලා මේ තරුණිය පැමිණිල්ලක් කරනවා. ස්වාමීනි මේ තරුණියම දූෂණයට පත් කරා කියලා කියනවා. අසඩක් අහනවා. හැබෑවට හැබෑවට කියලා. හරි අපි බලමු මොකද මෙතන සිද්ධ වෙලා තියෙන්නේ යුෂ්මදිය කියනවා මේ තරුණයා උපදූෂණය කළා අනේ නෑ ස්වාමීනි මම මේ කිසි දෙයකට සම්බන්ධ නෑ ස්වාමීනි කියලා අර තරුණයා කියනවා බයි යුෂ්මදිය කියමු බලන්න යුෂ්මදියගේ විනෝදාංශ මොනවද කියලා. හරි රසකණේ ටිකක් වැඩිපුර නිදාගන්න. තමයි වගේ විනෝදාංශ. කියලා කියනවා. කවුද කියන්නේ අර කාන්තාව කියනවා. කිව්වම අසඩක් ගාව ඉන්න අර මුරකරුවා. අසඩක් කියනවා පොඩා පහහට බලලා. වැලි තලපය තරම් හොඳ නැහැ පෙනිරහා කියලා අහනවා කියනවා. ලියා ගන්නවා වැලි තලපය තරම් හොඳ නැහැ කියලා කියනවා. කියලා හොඳයි කියලා ඉනේ තියෙන අතුරු අරගෙන මෙහෙම කළා ඈතට විසික් කරන අසඩ විසික් කරා අර තරුණියට කියනවා යුෂ්මදිය අර යතුරු අරගෙන එනු කියලා කියනවා දැන් එයා යනවා ගිහලා වාදනයකුත් යනවා ලස්සනට පස්චාත් භාගයේ ලස්සන වනවන වනවන යනවා යතුරු දෙන්න හරිද කියලා යතුරු අරගෙන එනවා අරගෙන ඇවිල්ලා දැන් දෙන වාදනයකුත් යනවා ගාන ටැං 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 ඒක හරි ලස්සන බලන්න මේ ඒ අර මෙහෙම 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 අර ලයිට් කණු ගලවන සීන් එකට යනවා දෙපැත්තම ලයිට් කළු ගලවගෙන යනවා කියන සාමාන්‍ය කතාව මේ වනවන හරි ගිහලා එලා යතුරු අරගෙන එනවා හරි මම තීන්දුව දෙන්නයි ලෑස්ති ඕනාවට වඩා නිදා ගැනීමත් පැනිරස්සට ගිජු වීමත් යතුරු අරගෙන ආපු ගමන් විලාසයත් නිරීක්ෂණය කිරීමෙන් මට වැටහෙනවා මේ යුෂ්මතිය විසින් මේ තරුණයා දූෂණයට ලක් කර දිවව එන්නේ සතුට ගන්න පොන්දර සහයකට කාර්ද සමහර වෙලාවට ඒ නඩු තීන්දුවත් එක කියන කතාව මේකයි හිතන්න ඒ කියන්නේ හැම වෙලෙම මේ වගේ කාරණාවලදී පුරුෂයා තමයි වරදකාරයා වෙන්නේ ඉස්සරලා හිතන්න බස් එකේ යනකොට පිරිමි ළමයෙක්ට කාගෙර ගෑල් ළමයෙක් අතක් අහු වෙනවා බැරි වෙලා වුණා කියන මේ මම වගේ අතල්ලුව කිව්වම වටේ හිටපු නෙලනවානේ සටපට ගලා ඉතින් අර කොල්ලගේ ඉලයට ටික ඉවරයි මේ ඉලයට ඔක්කොම ඉවරයි ගහනවනේ මම මගේ අතින් අල්ලුව කිව්වම ගැහුවා
හරි නිකන් හිතන කොල්ලෙක් බස් එකේ යනවා කෙල්ලෙක්ට වැරදිලා නෙමෙයි හිතලා කොල්ලා යතැල්ලුව කියන්නේ කොල්ලා කෑ ගන්න මේක මගේ යතැල්ලුවා කියලා එකෙක් ගන්නවා එකෙක්වත් ගන්නෑ එකෙක්වත් ගන්නෑ අර වෙලා දින එකම දේ තමයි නමුත් කවුරුත් මේ කවතර කෙල්ලට ගන්නවා ඒ තමයි අර පොඩ්ඩක් අර විදිහට අසදක් විසින් අර්ථකථනය කරලා දින හරි මේ දැන් බස් එකේ නිදාගෙන යනවා කියලා හිතන්නකො අර පිරිමිලවයක අතරම නිින්ද කියලා ගෑලා මේ ගෑඟ උඩට වටපිටු මේ එකම එකම ගුචින මුගේ මොකද තියෙන කොමට මේ මගේ ඇඟට රැහෙන්න කියලා අර උඩ වටේ ඉන්නේ උන් එක දුවලා ඊටස්ස ගහනවා කෑගේ වඩවල හරි සමහර ගෑල්ලා මගේ කරෙත් නිදාගෙන ගිහලා තිනවා මම ජීවිතේට දන්නේ නැතිව මම ජීවිතේට කෑ ගහන්න නෑ නෙමෙයි මේ මේ මගේ ඇඟට වැටුමෝ කියලා කෑ ගහන නෑ එම කෑ ගහන මට ගහන මට ගහන යකෝ මේ ගෑල්ලා මේකට කර උඩ පොඩ තියාගෙන වෙයි තිනවා මට ගහන උඹට විශ්සුද කියලා එහෙම තමයි මේ සාමාන්‍ය සමාජ හැදින්දේ. ඒකට තමයි රසදක් අර වගේ නඩු තීන්දුවක් දෙන්නේ. හරිද? ඒ වගේ නඩු තීන්දුවක් දෙන්නේ. දැන් මේකේ දැන් තීන්දුව දෙන්න දැන් විසුණු වහන්සේත් එක්කන් එනවා. හරිද? විසුණු වහන්සේත් එක්කන් එනවා. විසුණු වහන්සේ කියන මට මේක හරිය. එයා ඇයි එහෙම කියන්නේ සුන්දරිය? සෝරි. අපිට පක්ෂ නැහැ කියලා කියනවා. මහා සාර පළඳනාව ගත්ත හොරාද මේ? අර අහිංසක මිනිස්සුන් පෙන්ලා නමුද ගත්ත කියලා. ඒවයි දේවයන් අංශ. මගේ රටේ වැසියෙක් තමාගේ තමාර රටේ රජ කරන රජුරුවන්ගේ අග්‍රමහේසිකාවගේ ආභරණයක් කොරගම් කරනවා. එහෙම එකක් කවදාවත් අහලා තියෙනවද? වෙන කෙනෙකුගේ දොරක් හොරකම් කරුවා නම් කමක් නැහැ. නමුත් රජුරුවන්ගේ දේ, මහේසිකාවගේ දේ, තමන්ගේ දේ තමන්ම හොරකම් කරුවා වගේනේ. ගැමියාට අග්‍රමහේසිකාවුන් වහන්සේගේ මහාසාර පළඳනාව බව දැනගෙනද හොරකම් කරුවා? රජුර දෙන කතාව කියන්නේ බලන්න හිතන්නේ නිකන් මේ වෙන කාගේ හරි දෙයක් නම් කමන්නේ හරිද වෙන කාගේ හරි දෙයක් නම් කමන්නේ මේක මේ තමන්ගේ දේ තමන් හොරකම් කරා වගේ රජුගන් දෙන්නේ රටවැසියාගේ වගේ හරි මන් දැනගෙන තියෙන ඉතිහාසේ නම් රජවරුන් විතරයි මාලිගාදීවල තියෙන රවැසියන්ට තියලා තියෙන පැල්පත් රජුගන්ගේ මාලිගා මෙතෙක් ඉතිහාසේ වටහම් බලලා නැහැ උදාරවට කතා කරන ඉතිහාසය රජවරු හැබැයි කියලා දිනවා මේ රට වැසියන්ගේ මේ මේවා ඔක්කොම ඔයාලගේ කියලා. ඔයාලගේ වට එහෙම වෙලා නැහැ. ඊට පස්සේ රජු වහනවා මහාසාර පළඳනාව මහේසිකාවගේ කියලා දැනගෙන දොරකම් කරන්නේ. මහාසාර පළඳනාව වෙන කාට තියෙනවද? මට විතර මේක තියෙන්නේ. මගේ කියලා දැන්නේ නැතුව ඒක කියලා කියනවා. මම කොච්චර හාස්‍යද කියලා මේක ඈ. ඊට පස්සේ රජු කියනවා ඒක තමයි සඳුරු. ඒක තමයි මම මේ කියන්නේ. මම ඇහුවේ ඒ බව දන්නේ නැත්තම් ඒකටත් මුඩ දන්දුවක් කරනවා. මහාසාර පළඳනාවක් තියෙන මගේ විසුණු වහන්සේට විතරයි. ඒකත් මු දන්නේ නැත්නම් ඒක දන්නේ නැතුවටත් මුඩ දඬුවමක් දෙන්න ඕනි කියලා කියන්නේ. හරිද? ඒ හොරකම් කරාට විතරක් නෙමෙයි. අර කලින් අහපු ප්‍රශ්නෙට සාධාරණ ඉදිරි කරගන්න විදිය. අර රජුර කොච්චර නෑනවද බලන්න විසුණු වහන්සේ ඉස්සරහ. හරි. හොරකමට විතරක් නෙමෙයි. මගේ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න. ඊට පස්සේ අහනවා කියපියෝ මගේ උත්තරේ. එහෙමයි දේවයන් වහන්සේ කියනවා. ඒ මොනවද එහෙමයි කියන්නේ? අග්‍රමහේසිකාවුන් වහන්සේගේ පළඳනාව ඔබ දැනගෙනද ගත්තේ? එහෙමයි කියනවානේ. දැනගෙනද ගත්තේ අහනවා. හරි ඊට පස්සේ කියනවා නෑ දේවයන් වහන්ස රාජ නෑ කියන්නේ දන්නේ නැතුව හොරකම් කරුවයි කියන එක. දැන් ඔබ නෑ කියන්නේ දන්නේ නැතුව හොරකම් කරුවයි කියන එක නෑ දේවයන් වහන්ස. එහෙනම් දැනගෙන හොරකම් කරලා තියෙන්නේ. එහෙමත් නෙවෙයි දේවයන් වහන්ස. මගේ මරු උත්තර දෙන්න. හරි එහෙමත් නෙවෙයි දේවයන් වහන්ස. මරු උත්තර දෙන්න. රාජ මොනවද මේ හදුවන්නේ? කෙලින් උත්තර දෙන්න බැරිද ප්‍රශ්න අහන ප්‍රශ්නෙට? ගැමියා අර මේ දවස්වල අහන ප්‍රශ්නේ වගේ මේ ගෙනල්ලා දින පෝර කාබනිකද අකාබනිකද? ඒවට දෙන්නේ උත්තරේ කොහමද? කාබනිකත් නෙවෙයි අකාබනිකත් නෙවෙයි මේව ඇවිල්ලා මේ පරිසරීතකාමී පෝර. එහෙමනේ උත්තර දෙන්නේ. දැන් මේ ගැමියත් උත්තර දෙන්නේ එහෙමයි. ආයි ඔය නිවේදක ප්‍රශ්න අහනවනේ අර අදාළ කට්ටියගේ මේවා කාබනික පෝරද එහෙම නැත්නම් අකාබනික පෝර මේවා පරිසරිත කාමීපෝර. එහෙමනේ උත්තර මේ ගැමියාත් එහෙමද උත්තර දෙන්නේ? මොනවද මේ මිනිහා දොඩවන්නේ? ගැමියා ඔකෝම ටික කරන්නත් බැරි වෙයිද නේද? බලමු. හඬමින් හඬමින් අඟහරුවා දවසන හඬ දැක්කොත් මොනවා හරි ප්‍රතික්‍රියාවක් වෙනවා මට වෙනවා වෙනවමයි. මම ඒක කීප වතාවක් බලලා තියෙනවා. අඟහරු මේ ගැමියා විශ්වාස කරන විදිය. රජුරු අපේ තියෙනවා නේ විශ්වාස ගොඩාක් ඒවා තියෙනවා. කතා කරන්න වෙලාවම නැති. හරි? මම බොහොම කලාතුරකින් මේ පැත්තේ ඉන්නේ. දේවයන් වහන්සේ අදත් මම එන්න නැවේ හිටි ගෙදර උන්දගෙන් බේරෙන්න බැරුව මම ආවේ. එතනත් ගෙදර උන්දගෙන් බේරෙන්න බැරුව තමයි ඇවිල්ලා තියෙන්නේ. නගරෙට ගිහිල්ලා මාංශ ටිකක් අරවල හැමදාම කන්න බෑ කියලා මස් ටිකක් අරන් එන්න කියලා මේ ගැමියාට කරදර කළා. එහෙන් කවුද? එයාගේ විසුණු වහන්සේ. මොකටද නැති ප්‍රශ්නාන රජතුමා
මේවැඩ මට බාර දීලා නිස්සබ්ද වෙන්න මින්න ඔතනම මේක තේරෙන්නේ නැහැ මම වැඩ කරගෙන ඉන්නේ කියලා විදුන් වහන්සේ ගත්ත බලය අතට නෑ සොඳුර මම දැනගන්න හැදුවේ මේ හොරකම තනියෙන් කරපු එකක්ද නැත්නම් මුරමුලක් විසින් කරපු එකක්ද කියලා මින් මත්තට මෙහෙම දේවල් නොවෙන්න වග බලා ගන්න එපාය හොඳයි නගරයට ආව මෙහෙදි කවුද හම්බවෙන්නේ අජුරහන කවුද හම්බුනේ බිසව එහෙමනම් ඇත්ත කිව්වොත් ඔරාව නිදාස් කරනවද හොරකමට දඬුවමක් දඬුවමක් නැද්ද සොඳුර රජුර කියනවා නෑ සොඳුර ඇත්ත කිව්වත් දෙනව දඬුවම බොරු කිව්වත් දෙනව දඬුවම කියන විදියකට දෙනව දඬුවම පුල්ල තියලා මරලා දාමුද දෙකට ඉරලා මරලා දාමුද ගිනි තියලා මරලා දාමුද නැත්නම් උණු තෙල් හැලිය දාලාද එහෙමත් නැත්නම් පණ තියෙත් තිබ්බ මරලා දාමුද ආයි පේනවනේ විසුණුහන්සේට තියෙන බය හරි විසුණුහන්සේට තියෙන බය ඔයා කියන විදියට මම බෝ මරනවා ගායක කන්න ඇත්ත කිව්වත් බොරු කිව්වා වගේමයි බොරු කිව්වත් ඇත්ත වගේමයි කොයි දේ කිව්වත් කොහමද දන්නේ ඇත්තද බොරුවද කියලා කියන්නේ උල තියලා මරලා දැම්මත් ගිනි තබලා මරලා දැම්මත් පණ තියෙද්දිම මරලා දැම්මත් කොහොමද ඇත්ත කියලා හොයන්නේ කොහොමද බොරුව කියලා හොයන්නේ ඒක ඇත්තනේ ඒ ඔය ටික ගොඩක් කල කතා කරන්න තිබුණා හරි ෂෝක් මේ ඇත්ත කිව්වත් බොරුවගේ බොරුව කිව්වත් ඇත්ත වගේ කොයි දේ කිව්වත් කොහොමද දන්නේ මේ බොරුවත් ඇත්ත වගේ කියන ඇත්තත් බොරුව වගේ කිය ගැමියා මගේ ප්‍රශ්නට කෙලින් පිළිතුරු දෙව ගැමියා කියනවා අද මම පිටත් වෙනකොට දේවයන් වහන්සේ හූණේකුත් ඇඬුවා ඒත් මං ටිකක් නැවතිලා ඉඳලා ආවා ගැමියා කියනවා මං අද එළියට බලනකොට හූණේ චුච්චු චුච්චු චුක් ගියා කියලා කතාව කියනවා හූණේ චුච්චු ගියාම යන්නේ නැහැ නේ සාමාන්‍ය මේ හූණේ චුච්චු ගියාම ඒ ගමන යන්නේ නැහැ තව ගොඩක් ඒවා දිනා ඉස්සරහට හම්බුනාම යන්නේ නැහැ ඒ ස්වාමීන් වහන්සේලා ඉස්සරහට හම්බුනාම එහෙම ගමන් යන්නේ නැහැ කියලා කියනවා හිස් කලයක් ආවම හූණේ චුච්චු ගියාම එහෙම යන්නේ නැහැ ඉතින් එහෙම අපේ සම්ප්‍රදායන් තියෙනවානේ මේ අපි චුච්චු ගියාට කමන්නේ හූණෝ චුච්චු ගියාවත් එහෙම යන්නේ නැහැ ගැමියා කියනවා එහෙම යන්නේ නැහැ කියලා රජුර කියනවා මේ මිනිහා මම මොඩේක් අහලා කිසි දෙයක් දැනගන්න බෑ මම උත්තර දෙන්නේ ඒකේ කියලා කියන්නේ එකක් කියවන්නේ බිසෝ ඔය වටින් පිටින් දොඩවන්නේ මොඩකමට නෙමෙයි කපරිකමට රජුර කියනවා රාජපුරුෂයනි මේ හොරාව අහුනේ කොහොමද කියලා මට විස්තර කරන්න ඒක මූ අල්ලගත්තේ කොහොමද කියලා කියන්නේ හරිද අපි සෝරි අපි මුර තියාගෙන ඉන්නකොට ඇවුන දේවයන් වහන්සේ අගවිඋන් වහන්සේගේ දාසිය කෑ ගන්න. මොනද මේ හොරා අල්ලගත්තේ ඉතින් කියන්නේ? හොරා අල්ලපියව් හොරා අල්ලපියව් කියලා ඒ පාර අපි දුවගෙන ගිහිල්ලා හැමතැනම හෙව්වා. වැඩි වෙලාවක් යන්න ඉස්සලා අපුට වහුණා හොරා හැංගිලා පැනලා යන්න හදන. බිසෝ. දාසිය දැක්කනේ සියසින්ම සිද්ධ වෙච්ච දේ. ඔබතුමාට සැකයක් තියෙනවා නම් දාසියගෙන් අහලා බලන්න. හොරාගෙන් අහන්න නැතු. හරි. දැන් දාසිය මේ දැකලා තියෙන්නේ ඊට පස්සේ දාසියගේ ඉන්නේ කියලා කිව්වා. රාජපුරුෂයන් දාසිය කැඳවාගෙන එනවා. රාජපුරුෂය යනවා දැන් දාසිය කැඳවාගෙන එන්න. හොඳට මට කිව්වේ නෑනේ දාසියගේ විත්තියක්. හරි. මොන බිසව. ඇයි නැත්තේ? මං කීසරයක් කිව්වද? ඔබතුමා නෑනේ මං කියන දේක් හරියට අහගෙන ඉන්නේ. ඔබතුමාගේ හිත හැමතිස්සෙම වෙන දිහාවට. ඔබතුමා ඉතින් මං කියන දේවල් නෙවෙයි අහගෙන ඉන්නේ. වෙන වෙන තැන්වල නිවාගෙ හිත තියෙන කියලා පොඩි නක්කලේ පාරකුත් දාන්න. රජ මේ රංචිය අහුවම මම කොච්චර කලබුණ වුණාද කිව්වොත් සොඳුර කියපු දේ තේරුනේ නැහැ. රාජපුරුෂය දාසිය සමගයි. දාසිය තිගේ අතින් කොහොමද මහාසාර පළඳනාව නැති වුනේ? අන්න අහනවා. දාසිය පළඳනාව කවුද හොරේ ඇවිල්ලා උදුරගෙන ගියාද කියලා දැන් රාජ එයත් දාසියත් කියනවා පළඳනාව කවුද කෙනෙක් හොරෑකම් කරගෙන ගියා කියලා. රජුරෝ උදුරගෙන ගියා ඉතින් මොකද උදුරගෙන යන්න ඉඩ දුන්නේ? හරි උදුරගෙන යන හැයි උදුරගෙන යන්න ඉඩ දුන්නේ? දාසිය කියනවා පොයරේ ඇඟිලා ඉඳලා එන්නේ නැති දේවයන් වහන්සේ. එකපාරටම ඇවිල්ලා මට ගාලා උදුරගෙන ගියා. රජුරෝ ඉතින් මොකද කී කරුවේ? මොනවාද කරේ? දාසිය ඉතින් මම කෑ ගැහුවා. එතකොට රාජපුරුෂය ඇවිල්ලා මිනිහව හොයාගෙන හොයන්න පටන් ගත්තා. රජුරෝ ඒ මිනිහා තීට අඳුරන්න පුළුවන්. දැන් අඳුනා ගැනීම පෙරට්ටුවටක් ගන්නහද? හරි අඳුනා ගැනීම පෙරට්ටුවටක් ගන්න. දැන් කොහෙ මෙතන ඉන්නවද? දාසිය වටපිට බලලා. ඉන්නවා දේවයන් වහන්සේ අර මිනිහා තමයි. හොඳ දැන් ඉතින් වෙන දේ හිතා ගන්නකො. රජුරෝ හොඳයි දැන් දාසියට යන්න පුළුවන්. සොඳුර නියම කරන දඬුවම සොරාව සොයා ගත්තනේ. දැන් දඬුවම නියම කරන්න කිව්ව බාර්යාවට දැන් හොරා හොයා ගත්තා ඉන්න.
විසවාන ඉස්සලමගේ පළඳනාව දඬුවම් ඌව මරුවම් පළඳනාව නැහැ සියලු දෙනාම අඳුන් කුඳුමේ උඩ බලා බලක රාජපුරුෂ පළඳනාව අපට හම්බුනේ නැද දේවනාන් රාජ්‍යර මොනව පළඳනාව හම්බුනේ නැ මොනවද මෙච්චර වෙලා කරු ඒ කියන්නේ හොරත් අල්ලගෙන පළඳනාව හම්බෙලා නැ රාජපුරුෂ හොරා එක කොහෙරි හංගලා වෙන්නේ නැති දේවනාන්ස අපි ඉල්ලුවම අපිට දුන්නේ නැ රාජ්‍යර කියනවා යමෙල් තෝ තෝ ගත්ත පළඳනාව කොහෙද තියපු තැනකින් වහගෙන දීපිය කියලා කියනවා ගායක කණ්ඩායම අර කවියාපව කියන බොරුවට බොරුව තමයි ජයගන්නේ අබුද්දස්ස කාලේ අපේ හාමුදුරුවෝ ඇත්ත අදහන්නේ බොරුව වැඩිය රසවත්නේ ඇත්ත කියලා මේ කාලේ කාටද බොල හරියට ඉස්සර පරණ කතාව තියෙන ඇත්ත කියන්නේ විමින ගන්නයි බය වෙන්න ඕනේ නැහැ කියලා දැන් මෙතෙන්ටනකම් මේ උන් ඔක්කොම කියන්නේ බොරුනේ නේ එතකොට බොරුව රජ වෙලා කියලා මේ සරච්චන්ද්‍රේ හරි අපූර්වට මේ නාට්‍ය ඇතුළේ කියනවනේ ගැමියා කියනවා පළඳනාව මම වෙන කෙනෙකුට දුන්නා දෙවියන් වහන්සේ ගැමියා කියනවා ගැමියාත් ඊට පස්සේ බොරු කියන්න ගන්න මොකද කියන්නේ ගැමියා කියනවා මම පළඳනාව වෙන කෙනෙකුට දුන්නා කියලා රජුරෝ කාටද දුන්නේ බිසෝ මම කිව්වටනේ පළඳනාව ආපහු මට ලැබෙන්නේ නැහැ කියලා විසුනාස කියලා මට ඔක ආපහු ලැබෙන්නේ නැහැ කියලා හරි රජ ටිකක් ඉවසාගෙන ඉන්න සොඳුර මේක බොහොම වැදගත් කරුණක් මම දැනගත්තේ මේ හොරකමට තනික හොරෙක් නෙමෙයි හොර මුළුවක්ම ඉන්න පුළුවන් කියලා කාටද දුන්නේ පළඳනාව අජිරවාණ කාටද දුන්නේ පළඳනාව? ගැමිය කියනවා මම පළඳනාව යසවඩන සිටුතුමාට දුන්නා දේවයන් වහන්සේ. කාටද දුන්නේ? යසවඩන සිටුතුමාට දුන්නා කියලා කියනවා. හරි. දැන් කවුද මේ යසවඩන? හරි. අකුණු ගන්නවා නම් left end අනිවාර්යෙන්. ඉතින් මේ නාට්‍ය විතරක් නේ අපි කතා කරන්නේ. අජිරවාණ ඒ මොකටද කියන්නේ? ගැමියා. යසවඩන සිටුතුමා තමයි මට කිව්වේ පළඳනාව හොරකම් කරලා දෙන්නයි කියලා. නම් ගැමියා වරින් තොක්කම් බොරුනේ කියන්නේ ගැමියා තීරණය කරා මමත් කියනවා බොරු. මොන දැන් ගැමියාත් බොරු කියන්න පටන් ගත්තා. හරිද? ගැමියාත් බොරු කියන්න පටන් ගත්තා. ඒක වෙන්න බැරි දෙයක්. රජුරෝ කියනවා ඒක වෙන්න බැරි දෙයක්. ඒක කොහොමඩවත් වෙන්න බෑ කියලා. හරිද? බිසර් මගේ කවදාවත් වැඩි විශ්වාසයක් තිබුණේ නැහැ ඔය යසවඩන සිටුතුමා ගැන. රජතුමා ලොකුවට විශ්වාස කරුවට මොකද? දැනගත්තා ඔය මිනිහා මහ කපඩියෙක් බව නිතරම මම මාලිගාවේ දැවටි දැවටි පොඩි ගලක් ගන්නවා හරි ඊට පස්සේ රාජවස්තු විලා යසවඩ සිද්දුමා වහ කැඳවාගෙන එන්න කියලා ඔන්න නියෝගය ලැබෙනවා ඊට පස්සේ රාජපුරුෂය ගවමින් යනවා කුමක්ද සිදු වී ඇත්තේ ඇදෙයි හැකිද මේ අරුම පුදුම දේ අපහා කුළුපග යසවඩන මෙතරම් නීච වූ වැඩක් කරාවි දැන් චෝදනාව විතරයි මම පිළි අරගෙන ඉවරයි හරි විසව මේ කාලේ බෑ කිසිම කෙනෙක් ගැන විශ්වාසය ඇති කරගන්න ඉන්නට දිවාග මීපැණි හිත යට වසවිස අහලා නැද්ද පණිවරුන්ගේ ඒ බස් ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා නේද හරිද රජ වස්තුව නැතුවට දෝ යසවඩන නින්දිත ලෙස සරකමට බසින්නේ අබරණ නැතුවද උන්දගේ විරිඳට අනුන්ගේ දේටම ලොබ කරන් මෙස වස්තුව වැඩි වෙනකොට තණ්හාවත් වැඩි වෙන බව නෙවෙයි කියා තිබෙන්නේ අපවරණ කොපමණ තිබුණත් කෙනෙකුට අනුන්ගේ දෙයටම ආසාවෙන් ඔන්නතරයි දේ හරි ඔන්නතරයි දේ දැන් ඉතින් මොකද උනේ කියලා කොහොමද දැනගන්නේ දැන් මොකද කරන්නේ ඔච්චරනේ දේ මොකද උනේ කියලා දැන් දැනගන්නේ කොහොමද मत संबंध निकांगान सिद्ध मुखदे दिन का निका पड़ी अदास मेके लिंक
මංවාට ඔන්න ඔක්කොටම බේන්න දාගන්න කවුරු කවුරු හරි ඉන්නවනම් ඩක් ගාලා කොපි කරගන්න chat box එකෙන් හරි ඔන්න chat box එකට දානවා හරි අන්නදම ඕකව කොපි කරගන්න ඕක කොපි කරගෙන කොපි කරගලා කොහොමද බලන්න කියලා කියලා දෙන්න ඕනද ඔක කොපි කරගෙන ඔයාට ඕනනම් පුළුවන් ඔයාගේ ෆෝන් එකේ තියෙනවනේ නෝට් පෑඩ් එක ඒකට කොපි කරන්න ඕකෙන් කොපි කරලා ඒකට පේස්ට් කරන්න ෆෝන් එකේ නම් ඉන්නේ ලැප් එකේ ඉන්නවා නම් ලැප් එකේ නෝට් පෑඩ් එකටත් ඕක ඔය විදිහටම කොපි කරලා chat box එකෙන් කොපි කරලා නෝට් පෑඩ් එකේ පේස්ට් කරන්න එතකොට ලින්ක් එක තියෙනවා टच करवा ग्रूप लिंक ग्रूप लिंक पास पास बल्ला लसन मे नाटे मम्मी पै काम पुलवा उत्साह अरे वाट अवबोधे मुखद राजपुरुष गमियान हेतु ඔබ සිතනායුරෙන් රජමිසගේ මහස්සාර පලඳනාව සොරා ගන්නලද්දේ කවුරු විසින්? හේද නාට්‍ය කොටසේ ඇති නාට්‍යෝචිත අවස්ථා දක්වන්න. ඔය කියන කොටසෙන් ඔයාලට වඩා උත්තර ලියන්න පුළුවන්. මේ නාට්‍ය කොටසේ හාස්‍ය ඉස්මතු වන තැන් විස්තර කරන්න. හරි? ඒ තැන්කීපයක් අපිට හම්බුණා. රජුරෝ විසවත් එක්ක ගනුදෙනු කරන විදිය. ඊට පස්සේ මේ ගැමියා බොරු කියන එක. ඊට පස්සේ සිරිවඩනේ අසතුමා වල්ලන එක. ඒව ඔක්කොම හාස්‍ය උත්පාදනය කරන තැන්. රංගපාණ්ඩ වැණි දෙක මේක රංගපාණ්ඩ දෙන්න තිබ්බා තමකන් රංගපාණ්ඩ දෙන්න විදියක් නැහැ අද දෙන්න විදියක් නැහැ ඕනනම් මේක කොටස් ඔයගොල්ලන් රංගපාණ්ඩ දෙන්න තිබුණා මේ ඉදිරිපත් කරත්තේ මහාසාර නාට්‍ය ආරම්භක ජවනිකා කීපයක් පමණයි මේ නාට්‍ය පිටපතේ පොතක් සේ මුද්‍රණය වියත ඒක කේවා රසවින්ද පොත ඕනේ නැහැ මම ඔය ලින්ක් එක දාලා දිනා ඒකෙන් බලන්න පුළුවන් මහාසාරව වෙනත් වේදිකා නාට්‍යයක් හොනරම විනාත් මුඛකර නාට්‍යයක් නරඹන්න කියලා දිනා. ඉතින් මම නාට්‍ය කීපයක ලින්ක් ගෲප් එකට දාන්න. ඉතින් මේ දවස්වල ඔයගලන් ඩේටා තියෙන එකේ මම හිතනවා ඔය අන්ලිමිටඩ් පැකේජ් එහෙම අරගෙන තියෙන කට්ටියට එහෙම නාට්‍යයක් එහෙම බලන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. හරි. එහෙනම් ඉතින් අද පොඩ්ඩක් මම ටිකක් පාඩමේමයි හිටියේ. ටිකක් රෆ් එකේ පාඩම ගියේ. ඒකේ කතාවක් තියෙන නිසා මොකද වේලාවත් එක්ක පොඩි තරගයක් තිබිච්ච නිසා ඉතින් අද දවසේ ටිකක් අමාරුවෙන් පොඩක් අහගෙන ඉඳී මමත් පොඩක් අමාරුවෙන් තමයි ඒක තියාගෙන ගියේ. ඉතින් අපි ලබන සතියේ ආපහු රසවත් පාඩමකින් හම්බ වෙමු. එතෙක් ඔබට සුබ සතියක්. ආයුබෝවන්. වනක්කම්. අස්සලාමු අලයිකම්.